අම්බන්තොට ධර්ම සාකච්ඡාව තුන්වැනි කොටස සාතු 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 අවසර අපේ හැමදෙරෙනි වහන්සේ අර සමහර දේශනාවලදී දක්වනවා සීල විසුද්ධි චිත්ත විසුද්ධි ප්‍රඥා විසුද්ධි කියලා ඒ ක්‍රමයක් අපේ හැමදෙනි ඒ ටික අපේ හැමදෙනි තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මෙහෙමයි මාත් එතන සීල විසුද්ධි චිත්ත විසුද්ධි ප්‍රඥා විසුද්ධිය කියලා කියන්නේ සීල විසුද්ධිය කියලා කියන්නේ සීලෙන් පාරිශුද්ධත්වයට පත් වෙනවා කියන පිරිසිදු භාවයට පත් වෙනවා එහෙනම් සීලෙන් පිරිසිදු භාවයට පත් වෙනවා ඒ කියන්නේ සීල භාවයෙන් විදින සීලෙන් පිරිසිදු භාවයට පත් වෙනවා එතකොට ගිහි පින්වැටෙක් නම් සීලෙන් පිරිසිදු භාවයට පත් වෙනවා කියන්නේ ආ පංචතුලයේ තුල පිරිසිදු භාවයට පත් වෙනවා ඉන් ඉස්සරහට ගිහලා උපෝසත අටාංග සීලයන් දස සීලයන් තුලින් පිරිසිදු භාවයට පත් වෙනවා शील विशुद्धि धर्म सदाहे शीले भाव सुशील भाव इतना स्वामीवांसे नमक सामने स्वामीवांसे नमक सामने दश शीले सीरसुद भाव शील विशुद्धि उपसंपदा भिक्षुन्वांसे नमक प्रातिमोक्ष शीले अदालसुद भाव पत्न कारण शील विशुद्धि किल इंद्रिय संगरे सकसो इंद्रिय संगरे सकसम सामधि समाधि भावेट पत्न पलवी देवी तुंगनी हतर ध्यान तल तुले සමාධිය පිරිසුදු භාවයට පත් කරගෙන ජීවත් වෙනවා නම් එතනින් ගියාම ඉන්නේහා රූපාවචර අරූපාවචරයේ ආකාසායන්චායතනේ නේව සංඥා ඥාසඤ්ඤා වගේ අරූපයට අදාළ මේ සමාධිය සමාධියෙන් පරිපූර්ණ භාවයට පත් වෙලා ජීවත් වෙනවා නම් එතන චිත්ත විසුද්ධිය භාවයට පත් වෙනවා තේරෙනවද ඒක ප්‍රඥා විසුද්ධිය කියලා කියන්නේ මාත්‍යෝ මේ සීල විසුද්ධියක් චිත්ත විසුද්ධියක් කියන කාරණා විදර්ශනා නුවණින් දැකලා සීල විසුද්ධියක් කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් චිත්ත විසුද්ධිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දැකලා එයා ප්‍රඥා විසුද්ධිය තුල ඒ කියන්නේ විදර්ශනාමය ඥානය තුල පිරිසිදු භාවයට පත් වෙනවා තේරෙනවද ඒ දෙතනි වේතුරම සීලේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකිනවා සීලේ අතීත පංච උපාදාන ස්කන්ධයක් වර්තමාන පංච උපාදාන ස්කන්ධයක් හැටියට දකිනවා දැකලා ඒ අනිත්‍ය භාවය වඩන අතීතේ සීල විසුද්ධියට පත් වෙලා අතීතේ සක්‍රියා වෙලා ඉපදුන හැටි සක්‍රීති රජ කෙනෙක් වෙලා ඉපදුන හැටි අප්‍රමාණ කාලයක් අපි මේ උපෝස් මේ උපෝසක සීලයන් දස සීලයන් සමාදන් වෙලා කල්ප ගණන් ජීවත් වෙච්ච හැටි පැවිදි උපසම්පදාව ලැබලා පාතිමෝක්ෂය ආරක්ෂා කරගෙන මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දැකලා එයා ප්‍රඥා විසුද්ධිය සාක්ෂාත් කරගන්නවා ඒ වගේම අතීතේ සමාධිය ප්‍රගුණ කළා මේ චිත්ත විසුද්ධියෙන් පරිපූර්ණ භාවයට පත් වෙලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙච්ච හැටි නුවණින් දැකලා එර්ධියෙන් ගමන් කරපු හැටි අරූපාවචර ධ්‍යාන සකස් කරන් නුවණින් දැකලා ඒවා අතීත පංච උපාදාන ස්කන්ධයක් හැටියට අනිත්‍ය වශයෙන් දැකලා චිත්ත විසුද්ධිය එයා ප්‍රඥා විසුද්ධිය බවට පත් කරගන්න තේරෙන ඉතින් නිසා චිත්ත විසුද්ධිය මේ සීල විසුද්ධිය ප්‍රඥා විසුද්ධිය කියලා කියන්නේ ඔන්න ඔය කාරණා තුනෙන් සීල විසුද්ධියෙන් පිරිසිදු භාවයට පත් වෙලා ඊට පස්සේ චිත්ත විසුද්ධියෙන් පිරිසිදු භාවයට පත් වෙලා මේ පිරිසිදු භාවය කියන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දැකලා විදර්ශනාමය නුවණින් පරිපූර්ණ වෙන තැන තමයි ප්‍රඥා විසුද්ධිය කියන කාරණේ අපි තුල සාක්ෂාත් කරගන්නේ. උපහාසක තාවක ඉතන ඉස්සරක් නැතින කාරණේ නේද? දැන් සීල විසුද්ධිය විතරක් කියන්නේ ඒ මොනතරේ කියන චිත්ත විසුද්ධියක් හෝ ප්‍රඥා විසුද්ධියක් सुरक्षित मरणासन मोहते उपोषण
ඒකේ පංච උපාදානස්කන්ධයට අදාළව විදර්ශනානුමන සකස් කරගෙන නැහැ. එතකොට එහෙම සකස් කරගත්තේ නැත්තේ කුමක් නිසාද? චිත්ත විසුද්ධියේ දුර්වලතාවයන් නිසා. සේන සමාධිමත්ිතේ දුර්වලතාවයයි. සීල් රැක්ක රූපයන් කෙරේ තියෙනා වූ තෘෂ්ණාව නිසා විසිරුණා වූ දිකක් තමයි යන්නේ. සේන. ඒ නිසා නිරතුරුවම සීල විසුද්ධියෙන් යා පරිපූර්ණ වුණා චිත්ත විසුද්ධියේ ප්‍රඥා විසුද්ධියේ දුර්වල නම් මරණාසන්න මොහොතේ අනතුරටපත් වීමේ ඉඩකඩ විරුතෝ තියෙනවා. විරුතෝ තියෙනවා. ස්ථේන මොකද සීලෙන් පරිපූර්ණයි නමුත් රූපයේ කෙරේ තෘෂ්ණාව වැඩි. තේරෙනද? එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් සීලෙන් දුර්වලයි. තේරෙන? නමුත් එයා තුල සම මේ චිත්ත විසුද්ධියේ ප්‍රඥා විසුද්ධිය තියෙනවා කියලා. තේරෙනද? නමුත් සීපද වලින් දුර්වලයි. නමුත් එයා දක්ෂයි දුර්වල වූ සීල්පදයක් විදර්ශනා නොවනි දකින්න. තේරෙනද? එතකොට දුර්වල වූ සීල්පදයකුත් විදර්ශනා නොවනින් දකින්න යන දක්ෂභාවයේ සකස් උනේ චිත්තවිසුද්ධියත් එයා තුළ වැඩෙන නිසා. තේරෙනද? එතකොට එයාගේ සමාධිමත් හිතක් සකස් නොවුණා නම් කවදාකවත් දුර්වල සීල්පදයක් විදර්ශනා නොවනින් දැකීමේ ශක්තිය නැහැ. තේරෙනද? එයා සීලයෙන් දුර්වලභාවයක් තියෙනවා. ඒක සමාන සංසාර පුරුදු නිසා සිද්ධ වෙන පුළුවන්. තේරෙනද? එතකොට එහෙම මේ 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 සීලෙන් දුර්වලභාවයක් තිබ්බත් මාත්‍යෝ එයා දක්ෂයි රූපේ අනිත්‍යභාවයේ දකින්න. තේරෙන රූපේ අනිත්‍යභාවයේ දකින්න එයා දක්ෂයි. තේරෙනද? ඉතින් දක්ෂභාවය නිසා සීලේ දුර්වලභාවයක් තිබ්බත් මරණාසන්න මොහොතේ දුර්වල වෙච්ච සිල්පදයක් මත උනත් එයාට පුළුවන් ඒ දුර්වල වෙච්ච සිල්පදය අනිත්‍ය පංච උපාදානස්කන්ධයක් ඇටියෙද දකින්න. අනිත්‍ය පංච උපාදානස්කන්ධයක් ඇටියෙද දකින්න. දැකලා එතන අනුතුරෙන් බේරීමේ හැකියාව එයාට තියෙනවා මොකද චිත්ත විසුද්ධිය ප්‍රඥා විසුද්ධිය ශක්තිමත් නිසා. නමුත් සාමාන්‍යයෙන් අනි එහෙම වෙන්නේ කොහොමද කියන කාරණේ අපිට හිතන්න වෙන්නේ මහත්තු සංසාරේ යා විදර්ශනා නුන් වඩපු කෙනෙක් වෙන්න පුළුවන්. තේරෙනවද? සංසාරේ සමාධිය පුහුණු කරපු විදර්ශනාව පුහුණු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. හැමෝටම මේ කාරණේ මතක කරගන්න බෑ. තේරෙනවද? ඒ නිසා අවසාන මොහොතේ සීලෙන් දුර්වලතාවයක් තිබ්බත් අතීතේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබපු නිසා තේරෙනවද? එහෙම නැත්නම් පෙර ජීවිතේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබලා විදර්ශනා මේ මේ මතු කරගෙන තිබ්බ නිසා මරණාසන්න මොහොතේදී අර විදුන සිල්පද යට කරගෙන ඒවා විදර්ශනා නුනින් දැකලා ප්‍රඥාව කියන කාරණේ මතු කරගෙන අනතුරෙන් බේරීමේ හැකියාව තියෙනවා. අර මේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ මහානාම ශාක්‍යයාගේ ඥාතිවරයෙක් හිටියා. ඒ ඥාතිවරයා මේ ජීවිතේ මැදි වයසේදී මත්පැන් පානය කළා. තේරෙනවද? නමුත් තරුණ වයසේ යා බොහොම ධර්මයේ තුල ජීවත් වුණා. තෙරුවන් කෙරෙහි සද්ධාමයේ සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වුණා. නමුත් ජීවිතේ මැදි වයසට වැඩි වයසට පත් වෙද්දී එයා මත්වතුරට හැබැයි වුණා. තේරෙනවද? ඉතින් මත්වතුරට හැබැයි වෙලා එයා මරණ මැරෙනවා. මරණාම එයාගේ ඥාතිවරයා මහානාම ශාක්‍යවරයාට සැකයි තමන්ගේ ඥාතියන් සතර පායට වැටුණා කියලා. තේරෙනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ආවන් ආවල් මගේ ඥාති සහෝදරයා මිය ගියා. එයා මරණාසන්න කාලෙදී ගොඩාක් මත්වතුරට ඇබ්බැහි වෙලා හිටියේ. එයාගේ ඊළඟ මේ උපත කොයි වගේ වෙයිද කියලා අකිය අහනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මේ මහානාම ඔහු උතුම් සෝවාන් ඵලයට පත් වෙලාමයි කලුරේ කරේ කියලා. තේරෙනවද? ඒතකොට එයා බලන්නේ එයාගේ සීල විසුද්ධියේ දුර්වලභාවයක් තිබ්බා. නමුත් අතීතයේ කල්යාණ මිත්‍රාශ්‍රේ තිබුණා වූ ශක්තිමත් භාවය නිසා තේරෙනවද? පෙර ජීවිතයේ කුසල් ශක්තියේ බලවත් භාවය නිසා එයා මාත්‍යෝ තමා තුළ තිබ්බ චිත්ත විසුද්ධිය තුළින් ප්‍රඥා විසුද්ධිය මතු කරගෙන අවසානයේ සෝවන් ඵලයට පත් වුණා. නමුත් සීලෙන් එතන දුර්වලභාවයක් තිබ්බා. ඒ සීලද දුර්වලභාවය දුර්වල වූ සිල්පදයක් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා මාත්‍යෝ ඒ තුලින් එයා මේ ප්‍රඥා විසුද්ධිය සාක්ෂාත් කරගත්තා. නමුත් ප්‍රඥා විසුද්ධිය සාක්ෂාත් කරගන්න පුළුවන් උනේ මරණාසන්න මොහොතේ අතීත කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සහ අතීත ධර්මයේ හැසිරීම තුළින් සකස් වුණා වූ කුසල් ශක්තිය මත ඇති වූ චිත්ත ශුද්ධිය නිසාමයි. චිත්ත ශුද්ධිය ඇති වුණ නැත්නම් ප්‍රඥා ශුද්ධිය දකින්න බැහැ. තේරෙනවද? ඒ නිසා මේ සීලෙන් දුර්වල වුණත් තමන් තුළ චිත්ත ශුද්ධිය ප්‍රඥා ශුද්ධිය තියෙනවා නම් මහත්වෙ එතනදී අපිට ගැළවීමේ අවස්ථාව තියෙනවා. නමුත් සිල්පද හොඳින් ආරක්ෂා කරගත්තත් චිත්ත ශුද්ධිය ප්‍රඥා ශුද්ධිය නැත්නම් අපි මොකක් හෝ දෘෂ්ටියක ඇල්ලෙන්න පුළුවන්. එහෙම මොකක් හෝ දෘෂ්ටියක ඇල්ලෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූපයේ කෙරෙහි තෘෂ්ණාව නිසා උපාදාන පත්‍ය බව කියන ධර්මතාවය තුළ අන්තරට යන්න පුළුවන්. කරගෙන ගොහන්සේ දැන් ආරස්ඨායක මාර්ගයේ තියෙන දක්වනවා. මෙතන පළමු කොටම තියෙනවා සම්මදිට්ඨිය කියලා. එහෙයි. ප්‍රඥාව කියන අදහසින්. එතකොට මෙතන දැන් සීල විසුද්ධි සමාධි විසුද්ධි ප්‍රඥා විසුද්ධි කියන ඒ අනුපූරක ප්‍රතිපද කියන්නේ මේක නිසා මේක තියෙනවා මේක නිසා තියෙනවා කියන එක තුල
අර ප්‍රඥාව කියන එක මුල් වෙන්න ඕනේ නේද අපි නැත්නම් සීලෙ විතරක් ප්‍රඥාවටදාන්නේ එතනින් අදහස් කරන්නේ මේ මාර්ගය හඳුනා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව. කේන්ද්‍රසේ. ඒක නැත්තම් අපිට කවදාකවත් මාර්ගයට යන්න බැහැ. ඒ මොකද මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව අපි ඇති කරගන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නෝනින් මෙනෙහි කිරීම තුල. දැන් මේ තුනෙන් තමයි අපි මේ මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව කියන කාරණේ ඇති කරගන්නේ. තේරෙනවද? නමුත් මේ ප්‍රඥාව විදර්ශනාමය ප්‍රඥාව නෙමෙයි. තේරෙනවද? විදර්ශනාමය ප්‍රඥාව නෙමෙයි. තේරෙනවද? විදර්ශනාමය ප්‍රඥාව ඇති වෙන්නේ මේ 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 හඳුනා ගැනීම මේ ප්‍රඥාව තුළින් මාර්ගයට බැසලා සීලය පරිපූර්ණ කරගෙන සම්මා සති සම්මා සමාධි සකස් වුණාට පස්සේ එතනදී තමයි මේ විදර්ශනාමය ප්‍රඥාව ඇති කරගැනීමේ මාර්ගයට තියෙන්නේ. මෙතන ප්‍රඥාව දැන් කෙනෙක් ඉන්නවා. ඒ කෙනා හොඳටම සිල්පද ආරක්ෂා කරනවා. හොඳින් සිල්පද ආරක්ෂා කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම යා මෛත්‍රී භාවනාව ඉහළින් වඩනවා. තේරෙනවද? නමුත් ඒ මෛත්‍රී භාවනා වඩන හොඳින් සිල්පද පහ ආරක්ෂා කරන මහත්කෙකුට කෙනෙක් ගිහිල්ලා ආරෂ්ඨාංගික මාර්ගයේ පොතක් දෙනවා. තේරෙනවද? ආරෂ්ඨාංගික මාර්ගය සඳහන්. ඒතකොට මේ මහත්කයා කියනවා නෑ මට ආරෂ්ඨාංගික මාර්ගේ වැඩ නැහැ. මම ආරෂ්ඨාංගික මාර්ගේ මට අදක් නැහැ කියලා. ඒතකොට සම්මා වාචා සම්මා කර්ම මේ සීලෙන් යා පරිපූර්ණද? පරිපූර්ණ. සමාධිය තියෙනවද යාට? තියෙනවා. නමුත් සීලය තිබ්බත් සමාධිය තිබ්බත් මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව යාට නැහැ. තේරෙනවද? දැන් සමහර ක්‍රිස්තියානි මහත්තුරු ඉන්නවා. ඒගොල්ලෝ සිල්පද පාවුමින් නැතිනවා. සිල්පද බින්දින්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ භාවනා කරනවා මොනවා හරි භාවනාවක්. තේරෙනවද? මෛත්‍රී භාවනාව කරනවා නැත්නම් ආනාපාන සති කරනවා. ඒතකොට යාතුල සීලයක් තියෙනවා සමාධියක් තියෙනවා. ඒ දෙක තිබ්බත් එයා සම්මාදී ආරෂ්ඨාංගික මාර්ගය තුල නැහැ. ඇයි නැත්තේ? මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව සම්මාදිට්ඨිය සම්මා සංකප්ප දුර්වල. තේරෙනවද? එනිසා නිරේතුරු මේ මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව තුළින් අපි සම්මා දිට්ඨිය සම්මා සංකප්ප මතු කර ගන්නවා. තේරෙනවද? ඒ මතු කරගත්ත තැන තමයි අපිට ආර්ය සම්මා මේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන වගේ මේ මාර්ගයට අදාළ විදිහට මේක මතු කරලා ගන්න. සද්ධාව සකස් වෙන ආකාරයෙන්, සද්ධා වැඩෙන ආකාරයෙන්, සම්මා සතිය පෝෂණය වෙන ආකාරයෙන් අපි මේක මතු කරලා ගන්න. එහෙම නැතුව මහත්ය වර්තමාන සමාජයේ හුඟක්ම සීලය සමාධිය ප්‍රයෝජනයට ගන්න අර මාර්ගය හඳුනා ගැනීමේ සම්මා දිට්ඨිය දුර්වල කරගෙන සම්මා දිට්ඨිය දුර්වල කරගෙන සමහර වෙන්නකො හොඳින් සිල්පද රකින්නවා නම් හොඳින්ම මේ සමාධියකුත් තියෙනවා. නමුත් මහත්වයා ඊළඟ උපතක් තියෙනවා කියන කාරණය පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන කාරණය පිළිගන්නේ නැහැ. තේරෙනවද? ඕපපාදික සත්‍යයෙන් උපදිනවා කියන කාරණය පිළිගන්නේ. මොකද ඒව වෙන්නේ සීලය හරි සීලය තියෙනවා ඇතුළ සමාධියක් තියෙනවා චිත්ත විසුද්ධියක් තියෙනවා සීල විසුද්ධියක් තියෙනවා. නමුත් මාත්‍යෝ මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව ගැතුළු දුර්වලයි. තේරෙනවද? ඒතකොට මේ මාර්ගය සම්පූර්ණයෙන්ම අපිට පරිපූර්ණ කරලා දෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ සම්මා දිට්ඨිය හරහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම මතයි. ඒ එතකොට අපි හඳුනන මොහොතේ දැන් දක්වන කාටද? ඒ මාර්ගය දක්නා වූ නෝන ඒක අර විදර්ශනා කියන අරගෙන අවබෝධයේදී අකදී ලබන එක නෙමෙයි මේ මාර්ගය මොකද්ද නැද්ද කියන එක ඒ ඒ දෘෂ්ටියෙන් අර ඒ සීලය පෝෂණය වෙනවා ඒ සීලෙන් චිත්ත විසුද්ධිය ලැබෙනවා එතනින් තමයි අර ප්‍රඥා විසුද්ධිය කියන ඒ සාක්ෂාත් කළ යුතු තත්ත්වය කියන්නේ එතන විස්තර කරන ඒ කියන්නේ ප්‍රඥා විසුද්ධියදී විස්තර කරන ප්‍රඥාව කියන්නේ සම්මාදිට්ඨිය පැහැලවීම කියන්නේ ඒතරේ දර්ශන මාර්ග විදර්ශනා මාර්ග ඥාන දර්ශන වගේ ඒවා ඒ කියන්නේ ඒ අවස්ථාවේ ඒක තව ගොඩක් තාම අපි මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයෙන් කතා කරන්නේ. ඒකෙන් දැන් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයට බැස ගනිද්දී අනිවාර්යයෙන්ම යා මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව එයාට තියෙනවා. එසෙන් තමයි යා සම්මාදිට්ඨිය හඳුනාගන්නේ. සම්මා සංකප්පයෙන් තුලින් මේ මතු කරගන්නේ. ඒතර මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව තුළ බුදුරජාණන් වහන්සේ මාර්ගය හඳුනා ගන්නවා කියන ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන් එයා හඳුනා ගන්නවා. ඒතර මේ හඳුනා ගැනීම තුළ එයා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළ සීලය තුළ ශක්තිමත් වෙනවා.
සීලය තුල ශක්තිමත් වෙද්දී සම්මා වායාම තුල ශක්තිමත් වෙනවා තව තව කුසල් කරනවා නැති කුසල් ශක්තිමත් කරනවා කරන්නා වූ අකුසල් වලින් බැහැර වෙනවා නොකලා වූ අකුසල් කරන්න යන්නේ ඒතර එතන සකස් වෙද්දී තමයි සම්මා සතිය තුල සකස් වෙන්නේ ඒතකොට සම්මා සතිය කියන්නේ මොකද්ද එයා ධර්මයේ ධර්මයේ හැටියට අඳුනනවා අධර්මයේ අධර්මයේ හැටියට අඳුනනවා මේ දෙක අඳුරගෙන අධර්මයේ බැහැර කරන ධර්මයේ තුල ශක්තිමත් වෙනවා තාම විදර්ශනා නුවණක් ලැබෙන්නේ නැහැ තාම විදර්ශනා නුවණක් ලැබෙන්නේ නැහැ එයා විනය විනය හැටියට අඳුරනවා අභිනය අභිනය හැටියට අඳුරනවා අභිනයෙන් බැහැර වෙලා විනය තුල ශක්තිමත් වෙනවා එයා කුසලයේ කුසලයේ හැටියට අඳුරනවා අකුසලයේ අකුසලයේ හැටියට අඳුරනවා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා තේරෙනවද එයා මේ සුගතිය සුගතිය හැටියට අඳුරනවා දුගතිය දුගතිය හැටියට අඳුරනවා අඳුරා දුගතියෙන් බැහැර වෙලා කුසලයේ මේ සුගතිය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා ඒකෝ දැන් මෙතන තමයි විදර්ශනා නම් අසලසම නැහැ මේ ලෞකික ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ දැන් මේ විදිහට යා ධර්මයේ අධර්මයේ සීලයේ දුස්සීලභාවයේ විනය අවිනය සුගතිය දුගතිය හඳුනාගත්තට පස්සේ ඒ හඳුනා ගැනීම තුල සකස් වෙන්නා වූ කුසල් ශක්තිය ඉහෙලින් වැඩිලා තියෙන ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තියත් එකතු වෙච්ච තැන පංච නීවරණ යටපත් වුණා වගේ එකක් එයාට ඇති වෙනවා ඒක සම්මා සමාධිය නමුත් ඒ තාම විදර්ශනා නුවණ සකස් වෙලා නැහැ සති නැහැ මෙන්න මේ සම්මා සමාධිය උපයෝගී කරගෙනයි අපි විදර්ශනා නුවණ සකස් කරගන්න තේරෙනවද අපි මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවත් අනිත්‍යයි කියලා දකිමින් මේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුනේ දකින්න ඕනේ. අන්න දැකලා එනකොට තමයි මෙන්න මෙතනින් ඊට පස්සේ අපිට ආර්ය සතිය ආර්ය සමාධිය කියන කාරණේ විදර්ශනා නුන මුසු සකස් වෙලා ඥාන දර්ශන තුලින් අපි විමුක්තිය පැත්තට ගමන් කරන්නේ. එතෙන්දී අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ බසින තැන ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාවක් නැති කිසිම කෙනෙකුට ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගන්න බැහැ. අද සමාජයේ වර්තමානයේ අපිට ගොඩාක් පේනවා සම්මා දිට්ඨිය සම්මා සංකප්ප දුර්වලයි. කේන්ති යනවා දැඩි වෙචිර දේශය ඇති කරගන්නවා, පරිගැණීම් කරගන්නවා, එකට එක කරනවා. මේ සෑම දෙයක්ම සිද්ධ කරගන්නේයි මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව තමයි අපිට දුර්වලයි. ඒක ප්‍රඥාව නෙවෙයි විදර්ශනාමය ප්‍රඥාවක් නෙවෙයි. මාර්ගය හඳුනා ගන්න දින ප්‍රඥාව. ඉතින් මේ මාර්ගය හඳුනා ගන්න දින ප්‍රඥාව සිල් සමාදන් වුණා කියලා වැඩෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව මේ මේ මෛත්‍රී භාවනා වැඩුවා කියලා හඳුනා ගන්න බෑ. මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව ධ්‍යානතර සකස් කරගත්තා කියලා හඳුනා ගන්න බෑ. මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව අපි ඇති කරගන්න නම් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධාන්තෝණේ නෝණෙකෙනි කියන මේ තුනෙන් තමයි මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව කියන සම්මා දිට්ඨිය සම්මා සංකප්පය අපි තුල සකස් කරගන්නේ. ඊට පස්සේ තමයි සීලයට අදාළ සමාධියට අදාළ අංග තුන වැඩිලා මේක විදර්ශනා නුවණින් මතු කරලා ගන්නේ තමයි අපි ආර්ය ප්‍රඥාවකට එහෙම නැත්නම් විදර්ශනාමය ප්‍රඥාවට අපි වරන්නේ. මේක විදර්ශනා නුවණින් දකින්න ඕනේ. ඒක විදර්ශනාමය ප්‍රඥාව මේ ආර්ය ප්‍රඥාවත් වෙලා නැහැ. සාමික මේ ප්‍රඥා විසුද්ධිය සාක්ෂාත් වෙලා නැහැ. ඒ නිසා අතනින් පිරිසුදු කරගෙන මාර්ගය හඳුනා ගැනීමේ ඔස්සේ අපි ඉස්සරහට එන්න ඕනේ. උතල දැන් මූලික වශයෙන් කල්ලාන මිත්‍රාස්සේ සද්දම ශ්‍රේණියේ ගමනේදී සම්මා සම්බුද්ධ ශාසනමල ඉපදিলা මේ මාර්ගය හඳුනා ගැනීම ප්‍රඥාව තුළ අපි සම්මා දිට්ඨිය සම්මා සංකප්පයන් අප්‍රමාණ පරිපූර්ණ කරලා තියෙනවා. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. තේන? ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ නිසා මුලින්ම යා සම්මා සමාධිය තුළින් විදර්ශනා නුවණින් දකින්නේ මේ සම්මා දිට්ඨිය අර්ථයෙන් සම්මා සංකප්පේ අර්ථයෙන් මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව කියන ධර්මතාවය අනිත්‍ය වූ සංස්කාරයක කියන තැන ඉඳලා තමයි යා සීලයට අදාළ සම්මා සතිය සම්මා සමාධිය අනිත්‍ය කියලා දකින්න. එතකොට අපි හමු දැන් සර්වසතිපට්ඨානයේ තියෙන භාවනා ක්‍රම අර සමාධිමත් හිත ඇසුරු කරගෙන තමයි වැඩෙන්නේ. ඒතන පිටන විතර සම්මා සතිය. මේ සමාධියකින් තොර භාවනා කරන්නේ නැහැ මාස්ටර්. දැන් එතන අපි සම්මා
සම්මා සතිය කියන කාරණේ දැන් මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ ඒ දැක්ම තුල සතර සතිපට්ඨානය කියනවා. තේරෙනවා? දැන් ආර්ථ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අපි මුලින්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්නවා. ඒක තේරෙනවද? ඒක ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය. පොත්තර තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටියා අපිට ලැබෙන්නේ නැවත සුගතියේ උපතක්. තේරෙනවද? ඒක ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය. අපි සංසාරයේ මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. නමුත් ඒ සංස්කාරය අනිත්‍යයි. එතකොට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ගමන් කරලා මහත්යා සම්මා සමාධිය තුලින් ඔන්න මහත්යා පෙරුවන් කෙරේ සද්ධා විදර්ශනා නුවණින් දකින්න. එතකොට පෙරුවන් කෙරේ සද්ධා විදර්ශනා නුවණින් දකින්දි කොහොමද දකින්නේ? මේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූප කායේ පිරිනිවන් මංචකයේ අනු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියලා දකිනවා. මේ මොහොතේ ධාතුන් වහන්සේලා නිරුපද්‍රිතව තිබ්බත් අනාගතයේ යම් දවසකේ ධාතුන් වහන්සේලා මහ පොළවේ පසට මේ ස්වභාව ධර්මයටම එකතු වෙනවා කියලා නෝනි. දැන් ඔය කායන පස්සනානේ නේද? කායන පස්සනානේ නේද? ඒක කායන පස්සනේ. ඒතර මේ සෑම දැන් පටිච්ච සමුප්පන්න උපතක් කියන කාරණේ අතීතේ මම පටිච්ච සමුප්පන්නෝ ඉපදුනා වූ සතර අපායේ ඉපදුනා වූ උපත් නිත්‍යද අනිත්‍යද? ඒ අතීතේ පටිච්ච සමුප්පන්නෝ ඉපදුන වෙලාවේ මිනිස්සෙක් වෙලා ඉපදුන වෙලාවේ තිබ්බා වූ මනුස්ස රූපේ නිත්‍යද අනිත්‍යද? දෙවියෙක් වෙලා ඉපදුන වෙලාවේ තිබ්බ දිව්‍ය රූපේ නිත්‍යද අනිත්‍යද? බ්‍රහ්මෙක් වෙලා තිබ්බ වෙලාවේ තිබ්බ බ්‍රහ්ම රූපේ නිත්‍යද අනිත්‍යද? සතර අපායට වැටෙන වෙලාවේ තිරිසන් ලෝකෙට වැටෙන වෙලාවේ තිබ්බ රූපේ නිත්‍යද අනිත්‍යද? ප්‍රේතෙක් භූතෙක් මිනිසෙක් යක්ෂයෙක් අසුරෙක් වෙලා ඉපදුන වෙලාවේ තිබ්බ රූප අනිත්‍යද? ඒ අනිත්‍යය කියලා දකිද්දී මහත්ම මොකද සකස් වෙන්නේ? කායපසනා තේරු. ඉතින් මේ වගේ මේ මුළු ආරස් මේ ආරස්ඨාංගික මාර්ගයේ සෑම සංදිත්‍යයක්ම අනිත් මේ අංගයක්ම විදර්ශනා නුවණින් දකින තැන කායපසනාවම වෙලායි. දැන් අම්මා තාත්තාට මේ මේ සැලකීම සම්මාදිට්ඨිය ලක්ෂණය. සැලකීම පිළිබඳ විශ්වාසය. එහෙනම් බලන අතීතයේ හිටිය අම්මලා තාත්තලා සිහිපත් කරලා ඒ අම්මලා තාත්තලා තුළින් රැස්ුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනකොට කායපසනාව වෙලා. තේරු. ඒ කායන පස්සනාව වැඩෙද්දිම මාත්‍යෝ ඒ අනිත්‍යභාවය දකිනකොට මතු තුළ මොකද සකස් වෙන්නේ? මොකද සකස් සප්තබොජ්ජංගය සකස් වෙන්නේ. තේරුණාද? එතකොට ඒ සප්තබොජ්ජංගය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? එතකොට ඒ සප්තබොජ්ජංගය වැඩිනු කුමක් හැටියට චිත්තානුපස්සනාව හැටියට. එතකොට ඒ සප්තබොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේම අපි චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකිනවා. එතකොට මේ සෑම ධර්ම බුද්ධයක් මොකද ධම්මානුපස්සතාවටයි අයිති වෙන්නේ. ඉතින් සා අපි මේ සෑම දෙයක්ම විදර්ශනා නුවණින් ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින මොහොතක් පාසා සතර සතිපට්ඨාන ධර්මයෙන් අපි තුල වැඩි සතර සතිපට්ඨාන ධර්මයෙන් අපි තුල වැඩි. ඒ නිසා එතන ආයිමත් විශේෂයෙන් සතර සතිපට්ඨාන ධර්මයෙන් වැඩනවා කියන කාරණයට ගිහි බිම තුල්ලාට යන්න බැරි නම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකීම තුල සතර සතිපට්ඨාන ධර්මයෙන් මතු කළ ගන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම මේ සම්මා දිට්ඨිය තුළ ජීවත් වෙලා සම්මා සංකප්පයන් තුළ ජීවත් වෙලා සීලයට අදාළංගයන් තුළ ජීවත් වෙලා සම්මා සති සම්මා සමාධිය තුළ ජීවත් වෙලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින තැන තමන්ට නොදැනුවත්ව නොදැනුවත්ම වුණත් සතර සතිපට්ඨාන ධර්මයෙන් තමයි වැටෙන්නේ. නමුත් තමන් දන්නේ නැහැ මේ වැටෙන සතර සතිපට්ඨාන ධර්මයෙන් කියලා සමාන. ඒතරේ වැඩෙන සතර සතිපට්ඨාන ධර්මයන් හඳුනාගෙන ධර්මයන්ගේ අනිත්‍යභාවය දැකේ දැන් තමා සතර සතිපට්ඨාන ධර්මයන් තුල සතිය සිහි පිටවගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? ඒතකොට ඒක ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. බුද්ධ වන්දනාව කරලා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යය කියලා දකින්න. ඒ දකින්න මොහොතේ අනිවාර්යයෙන්ම අපි සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරගන්නවා. තේරෙනවද? ඒ වගේම සීල සමාදන් වෙලා හැම වෙලාවෙම සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ සීලය තුළින් සකස් වෙන ආස්වාද ජනක හිතේ අනිත්‍යභාවය දකින්න. එතකොට මේ සෑම දෙයක්ම සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධය ඇති රූපය ඇසුරු කරගෙන. තේරෙනවද? ඉතින් ඒ නිසා මේ කුසල් දහමක් වැළුණත් අකුසලයක් සිද්ධ වුණත් සිල්පදයක් බිඳුණත් සිල්පදයක් රැකුණත් සමාධිමත් හිතක් සකස් වුණත් ධානාගත හිතක් සකස් වුණත් ද්වේෂයක් ක්‍රෝධයක් වෛරයක් සකස් වුණත් අලෝභ අද්වේෂ අමෝහ සිතක් සකස් වුණත් මේ සෑම දෙයක්ම සකස් වුනේ මේ රූපේ ඇසුරු කරගෙන. තේරෙනවද? එනිසා නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔය සතර සතිපට්ඨාන ධර්මයෙන්ම අපි තුල වැටලා තියෙන්නේ. ඒක හොයන්න යන්න ඕනේ නැහැ. හොයනවා කියන්නේ අපි ආයමත් හිත නිත්‍ය වශයෙන් ගන්න. ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද?
නැතු මේවා හොය හොයා යන තරමට ඉතින් අපි හොයන්නේ අනිත්‍ය උදයන් අනිත්‍ය උදේ කොහෙලා කවදාකවත් අපි හම්බ වෙන්නේ එනිසා අපි සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ අනිත්‍ය උදේවල හොය හොයා යන ගමන තමයි මේ යන්නේ තේරෙනවද එනිසා හොයන්න කියලා සකස් වෙන හිත පංච උපාදාන ස්කන්ධය ඇති කියලා දැකලා ඒ හොයන්න කියලා සකස් වෙන හිත අනිත්‍ය කියලා දැක්කේ දැන හොයන්න කියලා සකස් වුන හිත නිසා ඔබ සතර සරිපත්තානේ මත කරගත්ත දක්ෂේ බව පත් වෙනවා තේරෙනවද එච්චර එතනින් තමයි අපි මේ කාරණේ මතු කර ගන්න ඕනේ. හොයනවා නම් ඉතින් ඔය හොයන එකයි. සම්මා සම්බුද්ධ ශාසනේ ජීවිතේ තව අවුරුදු 30ක් 40ක් තියෙන ඔය 30 40 හොයලා හොයලා හොයා ගන්න බැරුව ඊළඟට ආයෙමත් භවය අල්ලගන්න එක තමයි අපේ සිද්ද. තේරෙන? නිසා හොයන්න කියලා සකස් වෙන හිත අනිත්‍යයි කියලා දැක්කේ තැන ධර්මය එතන තියෙනවා. තේරෙන? ඒ හිත තුළම ධර්මයේ තියෙනවා සතර සරිපත්තාණයක් තියෙනවා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයක් තියෙනවා. ඒ නිසා සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින්න. उपयोग कर අවසාන කාලේ මරණාසන්න කාලේ මැරණයට පත් වෙන අවසාන කාලේ මත්වතුර පානය කළා තමයි ජීවත් වුනේ සංසාරික අනිත්‍යක මේ සබ මේ මේ සාරකාණී ශාක්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශයටයි ති සමාජිකේ. ඒතකොට ශාක්‍ය වංශයේ උපත ලබන්න නම් තරම් පිනකුත් මෙයාට තිබ්බා. ඒතකොට එන ඒකෙන් පැහැදිලි වෙන්නේ අතීතේ කුසල් ශක්තියෙන් පරිපූර්ණ වූ කෙනෙක්. තේන්න මේ සියල්ලම බලපාන්න ඕනේ. තේන්න. ඒතකොට දැන් අපි කියමු කවුරුවෝ බොහොම දුප්පත් කෙනෙක් ඉන්නවා. තේන්න. එයා මේ ජීවිතේ සිල්පද බිඳ ගන්නවා. තේන්න. එයාට ආදායමත් දුර්වලයි. රූපේ වර්ණයේ සැපේ බලයේ සියල්ලම දුර්වලයි. දැන් මෙවැනි කෙනෙක් අවසාන මොහොතේ සීලය දුර්වල කරගෙන ප්‍රඥාව චිත්ත විසුද්ධිය මතු කර ගන්නවා කියන කාරණේ සාධාරණයක් නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. නමුත් මෙතෙන්දී මේ 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 මහානාම ශාක්‍යයාගේ සහෝදරයාට මේ ප්‍රශ්නේ ඊට වඩා වෙනස්. තේන චාරකාන් ශාක්‍යයාගේ ප්‍රශ්නේ ඊට වඩා වෙනස්. එයා ශාක්‍ය වංශي උපදිනවා. තරුණ කාලෙම සීලය තුල ශක්තිමත් වෙනවා, සද්ධාව තුල ශක්තිමත් වෙනවා. තේන නමුත් අවසාන කාලෙදී තමයි බීමතර වැටෙන්නේ. ඒකෝට මාත් බීමතර වැටුණා අර අතීතේ පුහුණු කළා වූ යහපත් ධර්මතාවයන්ට අදාළව සද්ධාවට අදාළව ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව ලැබුවා වූ කල්යාණ මිත්‍ර මේ ආශ්‍රයයට අදාළව මාත්‍යෝ එයා මරණාසන්න මොහොතේ බිඳුම සිල්පදයේ තුලින් විදර්ශනා නුන මතු කර ගැනීමේ දක්ෂයෙක් බවට පත් වුණා. තේන නමුත් ඒ දක්ෂභාවයේ වර්තමානයේ අපිට 100ට වුණා එක්කෙනෙකුට දෙන්නෙකුට තියෙන්න පුළුවන්. වැඩි වුණා. දැන් 100ට එක්කෙනෙකුට දෙන්නෙකුට පුළුවන් තියෙන්න පුළුවන්. මොකද සම්මා සම්බුද්ධ ශාසනය දැන් අවුරුදු 2600ක් ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට මේ ගෙවිලා යන කාලවකවානුවත තුල පහළ වෙන්නා වූ සෑම මිනිසෙකගේ ඉන්ද්‍රිය ධර්මයන් දිනෙන් දින අඩු වෙනවා. තේමන මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වලයි, සද්ධර්ම ශ්‍රවණය නොවනින් මෙනෙහි කිරීම දුර්වලයි. එමෙනි තත්වයක් තුල මේ සාරකාණී ශාක්‍යයාට දක්ෂභාවය අපිට කරන්න පුළුවන් කියලා හිතුවොත් එතන තියෙන මොහයක්. තේනවාද? එතන තියෙන මොහයක් මේ මේ ඒ නිසා නිරේතුව දක්ෂ වෙන්න ඕනේ අපි සීලය දුර්වල කරගෙන චිත්ත සමාධිය ප්‍රඥා විමුක්ති මේ චිත්ත මේ විසුද්ධිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරනවා කියන කාරණේ නෙමෙයි. අපි නිරේතුවම සීලය ශක්තිමත් භාවයට පත් කරගෙන තේනවාද? සීලය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියාගෙන අනිවාර්යෙන්ම ඒතුලින් අපි චිත්ත විසුද්ධියත් ප්‍රඥා විසුද්ධියත් කියන කාරණා ශක්තිමත් කරගන්න අපි දක්ෂ වෙනවා. එහෙම නැතු යම් කෙනෙක් සීලය දුර්වල කරගෙන සීලපද වලට වටිනාකමක් දෙන්නේ නැතුව එයා අවසාන මොහොතේ විදර්ශනා නුන සකස් කරගන්නවා කියලා හිතනවා නම් ඒ හිත මායයා තමයි ති පංච උපාදාන ස්කන්ධයත් එක්කයි දකින්න වෙන්නේ. ඒක කවදාකවත් ධර්මයට අදාළ එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් කරගන්න ඒ තුලින් සීලයේ පරිපූර්ණභාවයට පත් වෙන්නේ
ඒ පරිපූර්ණ වූ සීලය තුලින් සකස් වෙන්නා වූ සමාධිමත් හිත තමයි අපිට මරණාසන්න මොහොතක මොනසා අනතුරු තිබුණත් ඒ අනතුරින් ගැලවිලා විදර්ශනා නුවණ මතු කර ගැනීමේ හැකියාව අපිට සාක්ෂාත් කර දෙන්න. ඒ නිසා නිරේතුව සීල සමාදන් වෙනවා වගේම සද්ධාව තුල ජීවත් වෙනවා වගේම සමාධිමත් හිතක් ඇති කර ගන්නවා වගේම නිරේතුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ නිසා සීල්පද පහ සමාදන් වෙලා හැම වෙලාවම ඇස් දෙක අරින මොහොතේ නිරේතුව හිතන්න සංසාරේ මං සීල් සමාදන් වෙලා සක්විති රජ වුණා සක්‍රයා වුණා සුජම්පති වුණා ස්ත්‍රී රත්නිය වුණා මේ සෑම සංස්කාරයක් මානිට්‍ය වුණා කියලා දකින්න. සීල්පද පහ සමාදන් වෙලා නැගිටින්න පෙර ආතෝ මොහොතක් ඇස් දෙක පියාගෙන මං සීලෙන් දුර්වල භාවයකට පත් වෙලා දුස්සීල භාවයකට පත් වෙලා මම සතර අපායන්ට වැටලා කල්ප ගණන් ජීවත් වුණා. නමුත් මේ සෑම සංස්කාරයක් මානිට්‍යයි කියලා දකින්න. මම මේ ජීවිතේ මිනිස්සෙක් බවට පත් උනේ පෙර ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරපු නිසා. මම මේ දවසින් දවස වයෝ වෘද්ධ භාවයට පත් වෙන්නේ පෙර ජීවිතේ රැස් කළා වූ සීලේ සංස්කාරයන් අනිත්‍යභාවයට පත් වුණ නිසා කියලා දකින්න. සමාජයේ ජීවත් වෙන ජනප්‍රිය මිනිස්සෙන් මුළු සමාජයේම අර ජයඝෝෂා හඬමැද ජනප්‍රිය භාවයට පත් වෙලා ජීවත් වුණා. මොහතකින් ඒ ජනප්‍රිය භාවය පිරිහිලා සමාජයේ අන්ත දුකටපත් වෙන හැටි නුවණින් දැකීම සීලේ සංස්කාරයන් හැම වෙලාවම නුවණින් දැකීම මේ සීලේ සංස්කාරයන් නිරේතුරුවම නුවණින් දැකීමින් පුරුදු පුහුණුනොත් පමණයි අපිට සීල විසුද්ධිය තුළින් ප්‍රඥා විසුද්ධිය කවදා හරි මතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සීල විසුද්ධිය තුළින් ප්‍රඥා විසුද්ධියක් අපිට මතු කරගැනීමේ අවස්ථාව අයින් වෙනවා. ඒ නිසා සෑම මොහතකදීම බිඳුන සිල්පදයක් රකින්න සිල්පදයක් ධර්මයක් බවට පත් කරගන්න. බිඳුන සිල්පදයක් රකින්න සිල්පදයක් ධර්මයක් බවට පත් කරගන්නේ කොහොමද? බිඳුන සිල්පදයේ තුලින් රැස් වෙන අකුසලයක් රකින්න සිල්පදයේ තුලින් රැස් වෙන කුසලයක් දෙකම අනිත්‍ය වූ සංස්කාරයක් හැටියට දකින්න. ඒ වගේම නිරේතුරුවම හිත සමාධිමත් භාවයට පත් වෙලා තියෙන සෑම මොහොතකම ඒ කියන්නේ හිතේ සප්තබොධ්ජංගයන් වැඩෙන සෑම මොහොතකම සති ධම්ම විජේ වීර පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ සප්තබොධ්ජංගයන් වැඩෙන සෑම අවස්ථාවකම ඒ සමාධිමත් හිතෙන් මේ සප්තබොධ්ජංගයන් ස්වභාවය දකින්න දැකලා පුහුණුවෙන්න. එතන කොයි වෙලාවකවත් සමාධියට බැඳෙන්න යන්නේ එපා. මොකද අද වර්තමානයේ භාවනා කරන පින්වතුන්ලා ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වතුන්ලා මායාව විසින් කොටු කරන හොඳ සුප්‍රසිද්ධ තැනක් තමයි ওই තැන. සේනද මොකද විවේකය හුදකලාව. එතන ඔතනින් තමයි ගොඩාක් අය මේ භාවනාවට කෙමෙක් ඔන්නේ යොමු වෙනා සීලයේ තුල පරිපූර්ණ වෙලා ඔන්න යා සමාධියට යොමු වෙනවා. සමාධිය ඔබිලා දැන් සප්තරෝග්‍යංග වැඩිනකොට පංච නීවරණ යටපත් කරමින් මායා යාව කොටු කරන ඊළඟ ඉසව්ව තමයි ඔය නිහෙඩතාවයේ එහෙමත් නැත්නම් හුදකලාව කියන කාරණය. තේරෙන? ඒ නිසා කොයි වෙලාවකත් හුදකලාව නිහෙඩභාවය කියන කාරණයට ඇලෙන්න යන්න එපා. ඒ ඇලුනොත් විතර මාර ධර්මයක්. තේරෙන? භාවනාවේ නාමයෙන් ගිහිපෙවිදි හුඟාක් දෙනෙක් ඉර වෙලා තියෙන කොටුවක් තමයි ඔය කොටුව. තේරෙන? මං දන්න සමහරව ඉන්නවා ඒගොල්ලෝ ගෙවල් දොරවල් වලින් ඈත් වෙලා ජීවත් වෙනවා. නෝන දරුවගෙන් ඈත් වෙලා. තේරෙන? ඒ මේ මාස 3කට සැරයක් තමයි කොහේ හරි පිට රටකට හරි විදේශයකට හරි ගිහිල්ලා ගෙදරේ නැයි. ගෙදර ගොරේ හුදකලාව මදි. ගෙදර දොරේ විවේකේ මදි. ගිහිල්ලා කොහේ හරි මේ විවේකී තැනකට වෙලා ඉඳලා එතනට ඇලිලා මෙතෙන්ට එනවා. තේරෙනවද? ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕනේ ഘോഷාව තුල හුදකලාව මතු කරගන්න. එතෙන් තමයි දක්ෂභාවය. තේරෙනවද? හුදකලාව හොයාගෙන ගිහිල්ලා අපි හුදකලාවට ඇලෙනවා නම් ඒ හුදකලාව ഘോഷාවක්මයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ හුදකලාව ഘോഷාවක්මයි. තේරෙනවද? මොකද අපි මේ හුදකලාවට ඇලිලානේ ඉන්නේ. තේරෙනවද? හුද බුදුරජාණන් වහන්සේ කියනවා හුදකලාව තුල ඔබ ජීවත් වුණත් ඔබ දෙවෙනියෙක් සමගයි ජීවත් වෙන්නේ කියලා. ඔබ තනියම නෙමෙයි ජීවත් වෙන්නේ. දෙවෙනියෙක් තමයි. කවුද ඒ දෙවෙනියා? කුෂ්ණාව. හුදකලාව කරේ ඇති කරගන්නා කුෂ්ණාව. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම නිහඬභාවය හුදකලාව තුල ඔබ ගත කරන්න ඕනේ. මේ නිහඬභාවයත් හුදකලාවත් අනිත්‍යයි කියනා වූ ධර්මතාවය තුල. තේරෙනවද? අපි සංසාරයේ ඉපදිලා ඍෂිවරු වෙලා තාපසයෝ වෙලා පැවිද්ද වෙලා අපි කොච්චරනම් කැලේ හුදකලාව ජීවත් වෙන්නේ නැද්ද? අපි කොච්චරනම් ඔය හිමාල වනේ තනියම ගල් ගුහාවල හීතලේ ගැහි ගැහි කොච්චරනම් කල්ප ගණන් ජීවත් වෙන්නේ නැද්ද? නමුත් මේ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉපදුන වෙලාවේ කොච්චරනම් ඉරමිනිය ගොතාගෙන හුදකලාවේ නිහඬභාවයෙන් කල්ප ගණන් කොච්චර ඉන්නේ නැද්ද? මේ සංස්කාර නිහඬුණාද අනිත්‍ය වුණාද? තේන ඒ වගේ නිරේතුරුවම අපි හුදකලාව තුල ජීවත් වෙන්න ඕනේ. හුදකලාවේ අනිත්‍යභාවය දකින්න
නිහඬ භාවයේ තුල ජීවත් වෙන්න ඕනේ නිහඬ භාවයේ අනිත්‍ය භාවයේ දකින්න තේරෙනවද එහෙම නොදැක්ක අපි හුදකලාවට ඇලුනොත් නිහඬ භාවයට ඇලුනොත් ඒ හුදකලාවත් නිහඬ භාවයත් ഘോഷාවක් බවටමයි පත් වෙන්නේ ඒ කියන්නේ තෘෂ්ණාව සකස් කර දෙන ධර්මතාවයක් බවටමයි පත් වෙන්නේ ඔය භාවනා කරනවා කියන හුඟක් අය මෙන්න මේ තැනේදී බලවත් ආකාරයෙන් මුලාවට පත් වෙනවා මම දැකලා තියෙනවා තේරෙනවද බලවත් ආකාරයෙන් මොකද ඒගොල්ලන්ට gedara dora ජීවිතය තුල gedarin එන්නා වූ ප්‍රශ්න පීඩන දරා ගන්න බැහැ තේන ඒක දරා ගන්න බැහැ මොකද ඒ gedara dorin එන්නා වූ ප්‍රශ්න නැත්නම් රාජකාරී ජීවිතයෙන් එන්නා වූ ප්‍රශ්න නැත්නම් සමාජයෙන් එන්නා වූ ප්‍රශ්න අතීත සංස්කාරයන්ගේ ඵලයක් හැටියට එයා දකින්නේ නැහැ එයා නිරේතුරම ධර්මයේ තමන් ළඟට එද්දී ධර්මයෙන් පලා ගිහිල්ලා අධර්මයේ තුල ජීවත් වෙනවා ඕකයි වෙලා තියෙන්නේ තේන ගෙදර දරුවෝන්ගෙන් පීඩන එනවා සමාජ බිරිඳකින් මේ පීඩන එනවා එතනින් ගියාම ගෙදර වැඩ රාජකාරී නිතර නිතර කරන්න තියෙනවා රාජකාරියට ගියාම එතන රාජ්‍ය තියෙනවා රට ජාතිය වෙනුවෙන් කර එතන මේ සියල්ලම ධර්මයේ හැටියටයි අපි දකින්න ඕනේ හේතුඵල ධර්මයන් සංස්කාර තේන එතන ධර්මයේ අපේ ළඟට එද්දී අපි නිරේතුරව සංස්කාරයන් රැස් නොවන ආකාරයෙන් අපේ තියෙන මේ වගකීම අපි ඉටු කළා ගන්න ඕනේ එන දාලේ තුලින් කුසලයක් මතු කරගෙන ඒ කුසල් සංස්කාරය කණිත්‍යය කියලා දකින්න. ඒතර අපි මේවෙන් පලා ගිහිල්ලා කැලේට හුදකලාව හොයාගෙන යනවා කියන්නේ ධර්මයෙන් පලා ගිහිල්ලා හුදකලාව ගිහිල්ලා ඇලෙනවා කියන්නේ අධර්මයට ඇලෙනවා. එච්චර. වෙන දෙයක් නැහැ. නමුත් ඉන්නේ කැලේ. ඉන්නේ හුදකලාව, ඉන්නේ ආරණ්‍ය, ඉන්නේ භාවනා කරන කුටියේ. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? ධර්මයෙන් පලා ගිහිල්ලා අධර්මයේ තුල කොටු වෙලා ඉන්නවා. අතන හුදකලාව කියන කාරණේ තෘෂ්ණාවෙන් ඇනිලා ඔන්නේ ඉන්නවා. ඔන්න කවුරුරි කණ්ඩායමක් ඇවිල්ලා එතන පොඩ්ඩක් හයියෙන් hina වෙලා කෑ ගැහුවොත් අන්න අර කටුටි ඇතුළටලා ගැටි ගැටි ඉන්නවා තේරෙනද ඇයි තනියම නෙමෙයි හිටියේ හැම වෙලාවම දෙවෙනියෙක් එක්කයි හිටියේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා එකපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මම දැන් මාස ගානක් භාවනා කරනවා මේ කැලේට වෙලා මට තාම කිසිම අධිගමයක් ලබන්න බැරි වුණා කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මේ ඔබ අධිගමයක් ලැබුවේ නැති බව හරි ඒක ඇයි එහෙම වෙන්නේ ඔබ හැම වෙලාවම දෙවැනි එකක ජීවත් වෙන්නේ කියලා. දුර් මේ ස්වාමීන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ කිසිම කෙනෙක් නැහැ. මම උදේට ගමට යනවා පින්ඩපාත කරනවා මම මිනිස්සේ දකින්නේ එච්චරයි. මන් නැවත කුටියට එනවා. නෑ නෑ මේ මහාන ඔබ දෙවැනි එකමයි ජීවත් වෙන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ භාග්‍යවතුන් වහන්සේ මම තනියමයි ඉන්නේ දෙවැනි එක මට අහල පහල පේන මානක කවුරුත් නැහැ කියලා. තුන්වෙනි පාරත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මහාන ඔබ දෙවැනි එකමයි ජීවත් වෙන්නේ. තුන්වෙනි පාරත් අර ස්වාමීන් වහන්සේ නැහැම කියනවා. ඒ වෙලාවේ හතරවෙනි පාර බුදුරයන් වහන්සේ කියන මාන ඔබේ දෙවැනිය තමයි ඔබේ කුෂ්ණාව. තේරෙනවද? ඔබ මේ කැලේට වෙලා මේ කුටියට ඇවිල්ලා ජීවත් වෙනවා. තේරෙනවද? මේ කුටියට ඇවිල්ලා මේක පිළිසකර කරනවා, මේක හදනවා, මේක හැඩවැඩ බලනවා, මේක ගොම ගන්නවා. අනවශ්‍ය දේවල් ඔබ කරමින් මේ කුටියකදී කුෂ්ණාවෙන් ඔබ ජීවත් වෙනවා. ඒ වගේ ඔබ මේ නාන දියැල්ල තියෙනවා, දියපොකුණ තියෙනවා, මේ දියැල්ලට දියපොකුණ කෙරේ කුෂ්ණාවෙන් බැඳිලා ඔබ ජීවත් වෙනවා. තේරෙනවද? කුෂ්ණාවෙන් බැඳිලා ජීවත් වෙනවා. ඔබ හවසට හැන්දෑවට මේ කැලේ ඇවිදින්න යනවා සතු බලන සතුටු වෙනවා ගංගා ඇල දොළ බලන සතුටු වෙනවා පරිසරයේ බලන සතුටු වෙනවා රැයට ඉරහඳ තාරකා බලන සතුටු වෙනවා මේ සෑම දෙයක් තුළම ඔබ තෘෂ්ණාවමයි වඩා ගන්න. ඒ නිසා මහා නුඹ නිරේතුරුව දෙවෙනියෙක් සමගයි ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ. ඒතකොට යා දැනගන්න ඇත්තයි මම දෙවෙනියෙක් එක්කයි. නමුත් හුදකලාවේ නාමයෙන් යා කොහෙද හිටියේ? අධර්මයේ තුල. අධර්මයේ තුල. තේන එනිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතයේ ඉස්සරහට එන්නා වූ බාධක වේවා එහෙම නැත්නම් ഘോഷාකාරී දේවල් වේවා අපි අකමැති දේවල් වේවා අපි දල් දකින්න අකමැති දේවල් වේවා අහන්න අකමැති දේවල් වේවා හිතන්න අකමැති දේවල් වේවා මේවෙන් පලා ගිහිල්ලා නම් අපිට කවදාකවත් මේ ප්‍රශ්නේ සිදන්න බැහැ. ඔබ පලා යනවා කියන්නේ ඔබ ධර්මයෙන් පලා යනවා. තේරෙනවද? ඔබ ධර්මයෙන් පලා ගිහිල්ලා කොහරි කාමරයකට හුදකලාව ගිහිල්ලා එතන ඇරිලා ඉන්නවා කියන්නේ ධර්මයෙන් පලා ගිහිල්ලා අධර්මයේ තුල ජීවත් වෙනවා කියන කාරණේමයි. තේරෙනවද? ඒ නිසා අපි කරපු දේ අපි ඉස්සරහට එන්නේ ඒක මිහිරි දෙයක් වෙන්න පුළුවන් අමිහිරි දෙයක් වෙන්න පුළුවන්. ඒ මිහිරි දෙයක් වුණත් අමිහිරි දෙයක් වුණත් ඒක සංස්කාරයක්මයි. ඒ දෙකේම ස්වභාවය අනිත්‍යයි කියන කාරණේයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි කළා වූ මිහිරි දෙයට හෝ අමිහිරි දෙයට මූණ දීලා නැවත සංස්කාර ඇති නොවන ආකාරයෙන් අපි අපේ ප්‍රශ්නේ විසඳ ගන්න. තේරෙනවද? පලා යෑම සාර්ථකත්වය නෙවෙයි. පලා යනවා නම් නිරේතුරුව මේ හුදකලාවේ අනිත්‍යභාවය දකිමිනුයි හුදකලාව තුළ ජීවත් වෙන්න. හුදකලාවේ අනිත්‍යභාවය දකිමින් හුදකලාව තුළ. හුදකලාවට ඇලෙන සෑම හිතක්ම පංච උපාදානස්කන්ධයක් හැටියට දකිමින් හුදකලාව තුළ අනිත්‍යභාවය දකිමින් ජීවත් වුණොත් එතන නිරේතුරුවම අපිට
හුදකලාව තුළින් ප්‍රඥාව මතු කරගැනීමේ ශක්තිය තියෙනවා. එහෙම නැත්නම් අපි හුදකලාව නැවත නැවත තෘෂ්ණාව හේතුවෙන් සකස් වෙන ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගේ හිරකාරය බවටයි අපි පත් කරන්නේ. සස්සම් අපි හැමෝම එතනදී අර දැන් අපි සාමාන්‍ය සිදු කරන්නේ අපි එහෙම අපි හිතන දේක් තමයි නතර වශයෙන් ආවට අපි හිතන්නේ මේ ප්‍රශ්නේ දැන් ඒකේ හේතුඵල හිතන්නේ නැහැ. අපි හිතන්නේ මෙතනින් අයින් වුණාට පස්සේ පලා ගියාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳනවා කියලා දසක් ඒකට අතන උත්තරේ අපි හැමෝම ඒ තුන මේකට හැමෝම තියෙන එක අවබෝධයෙන් දෙකීම. එහෙමයි දැන් අපේ සමාජයේ ඔය මුගාක් පින්වතුන්ලා අපිට ඇවිල්ලා කියනවානේ ස්වාමීන් වහන්සේ මම ටිකක් විවේක ගන්න පිටරටකට යනවා. මම විවේක ගන්න අහවල් නගරෙට යනවා. නැත්නම් මම විවේක ගන්න පොඩ්ඩක් අර පූජා නගරෙට යනවා. संस्कार हेतु धर्मानुकूल අපි මෙතන මේ විවේකයේ මදි මෙතන මේ 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 වෙහෙස වැඩි කියන තැන අපි තව තැනකට ගිහිල්ලා අපි එතනත් මොකද කරන්නේ එතනත් කාමචන්ද්‍රයන් සකස් කරගන්නවානේ පරිසරයේ විඳලා ස්වභාව ධර්මයේ විඳලා විනෝදයේ ලබලා ආයමත් අපි එතනින් සකස් කරගන්නවා අකුසල් ඒතකොට එබැනි අකුසල් සකස් කිරීම තුල මොකද වෙන්නේ නැවත ආයමත් අර වගේ අවවේකී කාල පරාසයකට අවශ්‍ය සංස්කාර සකස් කරගන්න ඒකයි දැන් කරන්නේ තේරෙනවද රාජකාරී ජීවිතේ තියෙනා වූ විවේකයේ මදිත්ව දැන් හරිම වෙහෙසයි තෙහෙට්ටුයි දැන් රාජකාරී ජීවිතේ පෞල් ජීවිතේ ඉතින් මේ සමාජයේ මේ වශයෙන් වගකීම් වල කරන කටයුතු දිබ්බම් හරිම වෙහෙසයි හරිම තෙහෙට්ටුයි කියලා දැන් මේකෙන් මිදෙන්න ඕනේ යනවා විවේකයක් ගන්න. විවේකයක් ගිහිල්ලා මොකද කරන්නේ? එක්ක මත් වතුර බොනවා, එක්ක විනෝද වෙනවා, එක්ක සින්දු කියනවා, නටනවා. ඔය විනෝද වෙලා කාල බීලා නටලා අප්‍රමාණ වූ අකුසල් ගොඩක් රැස් කරගන්නවා. මේ රැස් කරගත්තේ මොකද්ද? තව අවිවේකී භාවයට අදාළ සංස්කාර තේන අවිවේකී භාවයට අදාළ සංස්කාර එතකොට ඒ අවිවේකී භාවයට අදාළ සංස්කාර ආයමත් විපාක දෙනකොට ආයමත් විවේකේ හොයන්නේ නැහැ ඉහිල මොකද කරන්නේ ආයමත් අවිවේකී භාවයට අදාළ සංස්කාර ඉතින් ඕක තමයි මේ මෝහය කියලා කියන්නේ තේන ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් කෙනෙකුට අවිවේකී නම් කෙනෙකුට තෙහෙට්ටු වැඩි නම් බුදුරජාණන් වහන්සේ විවේකී භාවය ඇති කරගන්න කියන ආරෂ්ඨාංගික මාර්ගය මොකද කෙනෙකුට සැපේ අවශ්‍ය නම් කෙනෙක් සැපයෙන් දුර්වල නම් කෙනෙක්ගේ විවේකයේ දුර්වල නම් කෙනෙක්ගේ හිතේ සහනයේ දුර්වල නම් මේ සියල්ල ලබලා දෙන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය වෙන මාර්ගයක් නැහැ තේන්න වෙන මාර්ගයක් නැහැ ඒතකොට කෙනෙක් විවේකයේ හොයාගෙන යනවා නම් එයා යන්න තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුළට එහෙමයි ඒතකොට රටේ ලෝකේ සුන්දර සීන් නර්මල විනෝද වෙනවා කියන කාරණෙන් එයා විවේකයේ තුලින් තවත් අවිවේකී භාවයට අදාළ අකුසල් සංස්කාරෙම සකස් කරගන්න තේන්න එනිසා කාට හරි තමන්ගේ ජීවිතයේ විවේකයේ හොයාගෙන යන්න ඕන නම් තෙහෙට්ටුනම් මේ මේ තමන්ට කරන්න තියෙන එකම එක දේ තමයි මොහොතක් ආරෂ්ඨාංගික මාර්ගය තුළට යොමු වෙන. ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුළට යොමු වෙලා තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ශක්තිමත් වෙලා සීලය තුළ ශක්තිමත් වෙලා සමාධිය තුළ ශක්තිමත් වෙලා මේ සංස්කාර අනිත්‍යයි කියන තැන අන්න මහත්වේ අවිවේකී භාවයට එරෙහිව ලබන සැබෑම විවේකය. මොකද අවිවේකී භාවය කියන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ භව ගමනේ මැරමින් ඉපදෙමින් පටිච්ච සමුප්පන්න වාපු ගමනක් අනාගතේ පටිච්ච සමුප්පන්නව නැවත මැරමින් ඉපදෙන්නා වූ එමින් යන්නා වූ ගමනක් තමයි මේ භව ගමනේ අපේ අවිවේකී ජීවිතය කියන්නේ. ඒතර කෙනෙක් විවේකයේ හොයාගෙන යනවා කෙනෙක් සැබෑ විවේකයේ ඔබ ලබන්නේ ගිහි පින්වතුන්ලා හැටියට මේ ජීවිතයේදී නුතුම් සෝවාන් ඵලයටපත් වෙච්ච තැන. ඔබ ආත්ම භාව හතකට අදාළෝබ අවිවේකී භාවයේ නිෂේධ කළා වෙනවා තේනවා ඔබ සෝවාන් ඵලයට පත් වුණොත් තම ඔබට අවිවේකීව ජීවත් වෙන්නේ උපරිම ආත්ම භාව හතරයි තේනවාද ඒ අවිවේකී භාවයත් ඔබ අපායගාමී අකුසල් රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා සැබෑම විවේකයක් සැබෑම අවිවේකයක් කියන කාරණය ගිහි පින්වතුන්ලා හඳුනා ගන්න ඕනේ සැබෑම විවේකයේ ඔබට ලබලා දෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල පමණක්මයි ඉන් මෙහා අපි විවේකයේ හොයාගෙන ගිහිල්ලා ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොරව අපි විවේකයේ හොයන මොහොතක් පාසා විවේකයේ නාමයෙන් අපි නැවත නැවත අවිවේකී භාවයට අදාළ සංස්කාරම් රැස් කරගන්නවා. සස්සන. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කලින් දේශනා කළ බිඳුන් සිටපදයෙන් රැස් වෙන අකුසලයත් රැකුරු සිටපදයෙන් රැස් වෙන කුසලයත් දෙකම
එකසේ අර අනිත්‍ය වූ සංස්කාරයන්සේ දකින්න කියලා. එතනදී අපි හඳුන්නේ බොහන්සට තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද? රැකුණු සිල්පදයත් කැඩුණු සිල්පදයත් සතර සතිපට්ඨානෙන් දකින ආකාරය පිළිබඳව. මෙහෙමයි මාතෘ එතනදී මේ බිඳු සිල්පදේ තුලින් සතර සතිපට්ඨානය මතු කරගන්නේ කොහොමද? ඒ වගේම රැකින සිල්පදේ තුන සතර සතිපට්ඨානය මතු කරගන්නේ කොහොමද කියන කාරණේ මාත්‍ය අහන්නේ. ඒතකොට බිඳු සිල්පදේ තුලින් හෝ රැකින සිල්පදේ තුලින් රැකින මේ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරනවා කියන මාත්‍ය දැන් මාත්‍යා තුල රැකින සිල්පදයක් තුලින් මාත්‍යා තුල මොකද සකස් වෙන්නේ? සැප වේදනාවද දුක් වේදනාවද? මාත්‍යා අද සිල් සමාදන් වෙලා ඒ සිල් සමාදන් සීලය පරිපූර්ණ කරගෙන සිල් පවාරණය කරන මොහොතේ හෝ සීලය තුළ ජීවත් වෙන මොහොතේ මාත්‍යා තුළ ඇති වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාවක්. තේරෙන? එතකොට මේ සැප වේදනාව සකස් වුණේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. තේරෙන? එතකොට මාත්‍යා තුළ සකස් වෙන්නා වූ ඒ සිල් පදයක් රැකුණාය කියන සිතුවිල්ල මාත්‍යා අනිත්‍ය වශයෙන් දකින මොහොතේ තේනද ඒ සකස්ුණා වූ සංස්කාරය අනිත්‍ය වශයෙන් දකින මොහොතේම මාත්‍යෝ මාත්‍යා දක්ෂණං මාත්‍යාට පුළුවන් ඒ අනිත්‍ය වශයෙන් දකින සිත තුල කායනුපස්සනාව මතු කරලා ගන්න. මොකද කය ඇසුරු කරගෙනයි සීලය රැකුනේ. කය ඇසුරු කරගෙනයි අධ්‍යාත්මික රූපය ඇසුරු කරගෙනයි තමන් සීල රැක්කාය රැකුණාය කියන තැන ඉඳලා සැප වේදනාව සකස් වුණා. තේනද? එතකොට නිරේතුරුව තමන් තුල සකස් වෙන්නා වූ සිල්පදයක් රැකුණාය කියන සකස් වෙන ආස්වාද ජනක හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ තමන් කායානුපස්සන අදාළ අනිත්‍යභාවය දකින්න. රූපය අනිත්‍යභාවය දකින්න. තේනද? ඒ වගේම නිරේතුරුව සිල්පදයක් රැකුණා කියන තැන ඉඳන් මහත්යා තුල සකස් වෙන සැප වේදනාවද දුක් වේදනාවද? සැප වේදනාව. එතකොට මේ සැප වේදනාව අනිත්‍යයි කියලා දකින මොහොතේ කුමද්ද වැඩුනේ? වේදනානුපස්සනාව. තේනද? එතකොට මාත්‍යා තුළ සිල්පදයක් බිඳුනා කියලා හිතක් සකස් වෙද්දී එතන සකස් වෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? දුක් වේදනාව. එතකොට මේ දුක් වේදනාව අනිත්‍යයි කියලා දකින මොහොතේම මොකද මාත්‍යා තුළ සකස් වෙන්නේ? වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය. තේන්න? දැන් එතකොට මුලින් කායානුපස්සනාවේ අනිත්‍යභාවය දැක්ක කය ඇසුරෙන මේ සිත සකස් වුණේ. දෙවනුවේ සකස් වුණා වූ සැප වේදනාව දුක් වේදනාවේ අනිත්‍යභාවය දකිද්දී මාත්‍යා වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. එතකොට දැන් මාත්‍යා සිල්පදයක් රැකුණාය කියන තැන ඉඳන් සැප වේදනාවක් සකස් වෙද්දී ඒ සැප වේදනාව තුලින් සකස් වුණේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? කුසල් සිතක්. එතකොට මාත්‍යා තුල සිල්පදයක් බිඳුනාය කියලා සකස් වෙද්දී එතනින් සකස් වුණේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? අකුසල් සිතක්. එහෙනම් ඒ කුසල් සිතත් අකුසල් සිතත් අනිත්‍යයි කියන දැක්ක තැන මාත්‍යා චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. තේන්න? එතනින් ගියා මාත්‍යා තුල සිල්පදයක් රැකුණාය කියන තැන ඉඳන් මාත්‍යා තුල වැඩුණේ මොකද්ද? සප්තබොජ්ජංගයක්ද පංච නීවරණයක්ද? සප්තබොජ්ජංගයක්. මේ සති ධම්ම විජය වීර ප්‍රීති සමාධි උපේක්ඛා කියන සප්තබොජ්ජංගයක් වැඩුණා. එතකොට මේ සප්තබොජ්ජංගයන් අනිත්‍යයි කියලා දකින මොහොතේම මාත්‍යෝ ධම්මානුපස්සනාවට අදාළව මාත්‍යා අනිත්‍යභාවය දකින්න. එතන මාත්‍යා තුලින් සිල්පදයක් බිඳුනාය කියලා තැන ඉඳන් සකස් වෙන්නේ පංච නීවරණ ධර්මයක්. ඒ පංච නීවරණ ධර්මයේ මාත්‍යා අනිත්‍යයි කියලා දකින තැන මාත්‍යෝ ධම්මානුපස්සනාවට දාලු. ඒකෙන් බලන්න ශ්‍රකින සිල්පදයක් තුලිනුත් බිදෙන සිල්පදයක් තුලිනුත් ඒ සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින තැන ඒ සකස් වෙන ආස්වාදය අනිත්‍යයි කියලා දකින තැන ඒ සකස් වෙන කුසල් සිත අනිත්‍යයි කියලා දකින තැන ඒ සකස් වෙන සප්තබොජ්ජංගයන් හෝ පංච නීවරණයන් අනිත්‍යයි කියලා දකින තැන මාත්‍යෝ එක සීලය තුලින් රකින සිල්පදයක් බිදුන සිල්පදයක් තුලින් සතර සතිපට්ඨානෙ මතු කරගත්තා. නමුත් අපිට වෙන්වෙන් වශයෙන් මෙහෙම දැක දැක යන්න අවශ්‍ය නැහැ. තමන් දක්ෂභාවයේ තියෙනවා නම් රකින සිල්පදයේ තුලින් සකස් වෙන ආස්වාද ජනක හිත සකස් වෙන මොහොතේම අනිත්‍යයි කියලා දකින්න ඒ දකින හිතෙන් සතර සතිපට්ඨානෙ වැඩිලා. තේරෙනවද? මම ඒක මේ ගලප ගන්න හැටි කිව්වේ. නමුත් එක හිත තුලින් මේ සියල්ලම වැඩිලා. ඒ තමන්ගේ දක්ෂභාවය. තමන්ගේ දක්ෂභාවය. මං ඇස් දෙක පියාගෙන දෑස් දෙක පියාගෙන මේ රැක්කා වූ සීලයන් මෙච්චර දවසක් ප්‍රාතිමෝක්ෂ සීලය උපසම්පදා භික්ෂුවක් හැටියට ආරක්ෂා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලෙන් රැස්ුණා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින මොහොතේ මහත්ව මට කායනුපස්සනාවක් දැකලා. තේන්න? කායනුපස්සනාවක් දැකලා. මොකද මේ රූපය ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කිරීමට උපකාරී වූ මේ රූපයත් අනිත්‍යයි කියන කාරණය ස්වංක්‍රීයම වැටිලා.
තේන්න. ඒතර වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන කාරණේ මේ සියල්ල මහත්ව එකසිතක තියෙනවා. ඒවත් වෙන් වෙන්න ගන්න අවශ්‍යතාවයක් නැහැ. තේන්න. එනිසා නිරේතුරුවම සීලය තුලින් සකස් වෙන්නා වූ ආස්වාද ජනක හිතත්, දුศีල භාවය තුලින් සකස් වුණා වූ පංච නීවරණ සහිත හිතත් ඔබ අනිත්‍යයි කියන දකින මොහොතේ ඒ සිල්වත් භාවය දුසිල්වත් භාවය තුළින් සතර සටිපට්ඨාන මතු කරගත්තා වූ දක්ෂේ බවට පත් වෙනවා. තේනවා. නමුත් නිරේතුරුවම දුසි සීලෙන් දුර්වල භාවයට පත් වෙලා සතර සටිපට්ඨාන ධර්මයන් මතු කර ගැනීම ලේසි කාරණයක් නන් නෙමෙයි. තේනවාද? ඒ නිසා කොයි වෙලාවකවත් සීලෙන් දුර්වල භාවයට පත් වෙලා මම ඒ තුළින් සතර සටිපට්ඨානෙ මතු කර ගන්නවායි කියන කාරණේ මොහොතයි අදාළ වෙන්නේ. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න හැකිතාක් ශක්තිමත්ව සිල්පද ආරක්ෂා කරමින් සද්ධාව වර්ධනය කරමින් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් ගමන් කරන්න. ඒ ගමන් මාර්ගය තුල යම් තැනකදී අපෙන් සිල්පදය දුර්වල වුණොත් ඒ දුර්වල වෙන සිල්පදයටයි අපි අර අදාළ ධර්මයේ මුහු කරගත යුත්තේ. අපි හඳුනේ එතනම නේද බොහන්සයර එයාට සෝවහන් කුක්කිලයක්. ඔව්. එයාට සුගති නියත සුගත පරමේ දෙත යනවා කියලා අදහසත් වෙන්නේ. ඒ කුක්කිලගේ තියුණු සතිය සිහි තුලින් मरणासन्न मोहते अर अतीते कलाव शिल्पद बिंदी मत के सोवाणुना किल अतीते शिल्पद अमतक දැන් රහතන් වහන්සේ කෙනෙක් වුණත් රහතන් වහන්සේට තමන් උතුම් රහත් ඵලයට පත් වෙන සෝවාන් ඵලයට පත් වෙන ඉස්සෙල්ලා බිඳුනා වූ සිල්පද මතක් වෙන්න පුළුවන්. ඒක ධර්මතාවය. තේරෙනවද? මොකද රහත් ඵලයට පත් වුණා කියලා ධර්ම රූප මැකිල යන්නේ නැහැ. ඒවා මතකෙට එන්න පුළුවන්. නමුත් මතකෙට ආවත් සෝවාන් ඵලයට පත් වුණ කෙනාට ඒ මතක් වෙන හිත අනිත්‍ය වූ පංච උපාදාන ස්කන්ධයක් විතරයි. දේන මොකද ආර සීලයට ලැබලා තියෙන්නේ ආර සීලය කියන්නේ ආ දක්ෂයි දැන් රකින ශිල්පදයක් බිඳන ශිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකින්න. ඒතර ඒ දක්ෂභාවය අපිට ලැබෙන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන මොහොතේ පෙර ආතුව අපිට ඒ දක්ෂභාවය ලබන්න තියෙන අවස්ථා හුඟක්ම අඩුයි. තේනවද? නමුත් කෙනෙක් සීලෙන් පරිපූර්ණ නම් සද්ධාවෙන් පරිපූර්ණ නම් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් ඉන්නවා නම් මරණාසන්න මොහොතේ සම්මා සමාධියට හිතපත් උනොත් ඒ තුලින් යාට මතු කර ගැනීම හැකියාව තියෙනවා. मे जीवित सोवान पलेट पत्न बरी अवसान पंचुपादान स्कंदे दक्षवेन्नो गलपदान्य संज्ञावट अदाल අපේ හැමදේම දැන් අපි සාමාන්‍ය පොඩි කරලා අපිට පුරුදු කරන එක තමයි පෙදමාපියෝ මේ ඒ කාලසටහනක් අනුව වැඩ කරන්න කියන එක. දැන් එතකොට ඒ අනුව අපිට මේ පාඩම් කරලා විභාග පාස් වෙලා ය අපේ ලෞකික ජීවිතේ බලාපොරොත්තු ලබා ගැනීමෙහි ප්‍රයෝජනයක් තියෙනවා අපේ හැමදේම. ඒකට අනිත් පැත්තෙන් අපි ආර්ය මාර්ගයේදී මේ කාලසටහන කියන එක ඒ වගේද අපි හැමදේම අනිවාර්යයෙන්ම කාල සටහනකට කටයුතු කරනවා කියන එක සමාජ සම්මතයක්. එහෙමද? පාසල් ශිෂ්‍යයෙක්ගේ වේවා වැඩිහිටියෙක්ගේ වේවා කාල සටහනකට අදාළව තමයි රාජකාරී කරන තැනක වේවා ඒ කටයුතු සිද්ධ වෙන්නේ. එහෙමද? ඒ වගේම වර්තමානයේ පැවිදි ජීවිත තුල ඕනෑම ආරණ්‍යක ඕනෑම පන්සලක මහත්වයෝ කාල සටහන තුලයි සියලු සිද්ධ වෙන්නේ. එහෙමද? ඕනෑම ආරණ්‍යක වුණත් ඒ ආරණ්‍යයේ එදිනෙදා කටයුතු කාල සටහනකට අදාළව තියෙනවා. එහෙමද? නමුත් මාතෝ ඒ ඒවා අපිට කොතනකදීවත් මේ වැරදි දේවල් කියලා අපිට කියන්න බෑ. තේරෙනවද? ඒවා සමාජ සම්මත සංගයා විසින් අතීතයේ කියා වූ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාදී සම්මත කරගත්තා වූ දේවල්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාජය තුළ සම්මත වෙච්ච දේවල් තියෙනවා නම් ඒවාට එරෙහිව කතා කරන්න එපා කියලා. යහපත් දේවල් නෑ. ඒතකොට දැන් මේ යහපත් දේවල් නිසා ඒවා සමාජ සම්මත වෙලා තියෙනවා. මිනිස් ජීවිතයක් පැමිණි ජීවිතයක් තුළ
නමුත් භික්ෂුවක් හැටියට මම යම් දවසක භික්ෂුත්වයට පත් වුණා නම් මහත්තයෝ මම මේ තුන් කාලෙම අනිත්‍ය කියලා දැක්ක භික්ෂුවක්. ඒක මම විරුද්ධව කියනවා. සේන මම ඒක කියන්න කොතනකවත් පැකිලෙන්නේ නැහැ. මොකද මං ආපු ගමනේ පැමන් කියන්නේ නේද? අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම අනිත්‍ය කියලා දැක්ක භික්ෂුවක්. තේරෙනයි. මොකද කාලය කියන්නේ අද වශයෙන්ම මුලාවක්මයි. තේරෙනද? මේ කාලය විසින් මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා අපි කල්ප 100 කෝටි ගාන මහත්වෝ අපි භවෙන් භවේ භවෙන් භවේ ගමන් කරලා දින අනාගතේ කරා. තේරෙනද? මේ සෑම භව ගමනක්ම අපිට සිද්ධ වුනේ මේ තුන් කාලෙම නිත්‍ය වශයෙන් ගත නිසාමයි. තේරෙනද? දැන් මේ මොහොතේ අපි වර්තමානයේ තුල ජීවත් වෙනවා. නමුත් මේ වර්තමානයේ කියලා කියද්දිම වර්තමානයේ අතීතයට එකතු වෙලා ඉවරයි. තේරෙනද? දැන් වර්තමානයේ කියලා කියද්දි මේ වර්තමානයේ අතීතයට එකතු වෙලා ඉවරයි. තේරෙනද? इधर वर्तमान अतीत महत्व अनागत संस्कार वर्तमान अतीत अनागत संस्कार संस्कार आय मत वर्तमान आय मत अतीत अतीत वर्तमान कुमार आय मत अनागत संस्कार එනිසා වර්තමානයේ නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා ඒ කියන්නේ මේ වර්තමානයේ ඔබ තුල සකස් වෙන සිට නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාසා ඔබ අනාගතයට අදාළව සංස්කාරය රැස් කරනවා රැස් කරලා වර්තමානයේ අතීතයට تعلق කරලා දානවා ඒ අනාගතයට අදාළ සංස්කාරය යම් දවසක වර්තමානයක් බවට පත් වෙලා ආයිම අනාගතයට තව සංස්කාරය සකස් කරලා දෙනවා තේරෙනවා මගේ ජීවිතේ තිබ්බේ නැහැ තේරෙනවා කාල සටහනක් තිබ්බේ නැහැ කුසගින්න දැනුන වෙලාවට දානි වැළඳුවා තේන අඳුර වැටුනහම ලන්තෑරුම් පත්තු කළා මං කවදාකවත් ලන්තෑරුම් පත්තු කරද්දී වෙලාව බලන්න නැහැ තේන හොඳේ නිදිමත ආපුලාට නිදාගත්තා තේන ඇහැරුන වෙලාවට ඇහැරුණා තේන අද දක්වා මගේ ජීවිතේ කොතනකවත් මාත්‍යෝ කාලසටහනක් නැහැ මං ඒක කියන්න පැකිලෙන්නේ නැහැ මට බියකුත් නැහැ සමාජ විවේචනය කළා කියන කාරණේකුත් මට අදාළ වෙන්නේ නැහැ අද දක්වා කාලසටහනක් මට නැහැ නමුත් මං කාටවත් මාව අනුගමනය කරන්න කියලා නම් කියන්නේ නැහැ තේරෙනවද ඒක මොකද ඒක සමාජ සම්මතයක් නෙමෙයි තේරෙනවද ඒ නිසා කොතනකවත් කාලසටහනක් ඔස්සේ මම ගියා නම් මං කාලේ නිත්‍ය වශයෙන් ගත්තා වූ කෙනෙක් බවට පත් වෙනවා හෙට දවසේ කාලසටහනක් මට නැහැ මං සමහර විට මේ කුටි ඉඳලා බස් එකේ නැගිනවා කොළඹට නමුත් බස් එකේ නැගිටිද්දිත් මම කොළඹ කොහෙද යන්නේ කියලා මට තැනක් නැහැ තැනක් නැහැ හොඳේ මට තැනක් නැහැ මං පිටකොටුවෙන් බැහැලා තමයි සමහරවල්ලා යන තැන කල්පනා කරන්නේ තේරෙනවද ඒ කියන්නේ එහෙම මේ දෙයක් සකස් කරගන්න අපිට බැහැ මොකද ඊළඟ නිමේෂය කියන්නේ අනිත්‍ය දෙයක් තේරෙන අපි කාලසටහන සකස් කරගෙන ඒ කාලසටහන ඔස්සේ යන්න ගිහිල්ලා මේ මොහොතේ ඇස් දෙක පියවුණා කාලසටහන උපාදානය වෙන්න පුළුවන් තේරෙන කාලසටහන උපාදානය වෙන්න පුළුවන් ඒ නිසා මම කොතනකවත් මම මේ කාලසටහනක් කියන තැනක් වගේ නැහැ කාලසටහනක් කියන තැනක් නැහැ ඊළඟ නිමේෂේ එන විදිහටම මොන දෙන්නේ ඊළඟ නිමේෂේ එන විදිහටම මොන දෙන්නේ තේරෙනවා ඒ වගේ මේ මගේ ජීවිතේ නම් කොතනකවත් කාලසටහනක් තිබෙන නමුත් සමාජය තුළ ආරණ්‍ය ගතව පන්සල් ගතව ගිහි ජීවිත තුළ කාලසටහනකට අදාළවයි සිද්ධ වෙන්නේ ඒ කිසිම දෙයක් වැරදි කියලා මම කියන්නේ නැහැ තේරෙනවා නමුත් මම දැක්කා මේ කාලය කියන්නේ මහා ප්‍රෝඩාවක් මේ කාලය විසින් අපිව නිතරම මේ බබේට බැඳ තියලා සංස්කාරයක්මයි රැස් කරන්නේ කාලේ නිත්‍යභාවය ගැනීම නිසා කියලා එනිසා මාත් හෙට දවසේ කිසිම සැලසුමක් මට නැහැ. හෙට දවසේ කිසිම සැලසුමක් මට නැහැ. එන විදිහටයි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. එන විදිහටයි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. නමුත් කවුරු හරි ධර්මදේ මුපතරේ ධර්මයේ ධර්මදේශනාවකට වා ආරාධනයක් හේතුන තෙවෙන දියක් ඒ කර යුතු කටයුත්තක් තියෙනවා නම් එතන ඉලක්කේ තියෙනවා. මොකද ඒක ආරාධනය බාරවන් දෙන්නේ. ඉතින් මෙහා මාත්‍යෝ හෙට මොනවද කරන්නේ? හෙට මොනවද වළඳන්නේ? හෙට කීයටද වළඳන්නේ? හෙට කීයටද සැතපෙන්නේ? හෙට කීයටද භාවනා කරන්නේ කියන කාරණේ किसी में मेरे काल से कहना मगे नहीं ते न मेरे मम्मे की नदी विवेचने लाती ना बुलवा ना तीन दे पहिया ने नहीं इधर इंसान में काले की न कारणे अनित्य उदारमता व्यक्त माय
කාල සටහන් හදාගන්න මොහොතක් පාසයි අනිත්‍ය වූ කාලයක් නිත්‍ය වශයෙන් අරගෙන නිරේතුරුවම අපි අනාගතයට අදාළ සංස්කාරත් ඒ වගේම මේ 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 ලෝක ධර්මයන් නිත්‍ය වශයෙන් ගන්නා උදයක් අපි නිරේතුරුවම බඩා ගන්නවා තේන නමුත් ඉතින් අර මේ ශාසනයේ පැවැත්ම උදෙසා සංඝයාගේ අනාගතය උදෙසා අර සාදේ අපේ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ මේ ඉදිරි ජීවිතේ ශක්තිය උදෙසා මේ කාලසටහන ඔස්සේ ගමන් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා ඈ එතනදී කොතනකවත් මේ මම නැහැ කියලා කියන්නේ නැහැ තේන නමුත් මගේ ජීවිතේ දෙනම් එදත් කාලසටහනක් තිබ්බේ නැහැ අදත් කාලසටහනක් තිබ්බේ නැහැ ඊළඟ නිමේෂයේ සිද්ධ වෙන්නේ මොකද ඊට අදාළව ජීවත් වෙනවා ඊට අදාළව ජීවත් වෙනවා තේන ඒ නිසා හෙට මේ මේ නැති වෙන්න කියලා දෙයක් අපිට නැහැ මේ මේ මේක මේ කරගන්න බැරි මායි කියන කාරණයක් නැහැ හෙට උදාවමත් හෙට දෙක හිතනවා හෙට දෙක හිතනවා නමුත් මම දන්නවා දැන් මට මේ වෙලාවේ ලබන සතියේමද මම බාරගත්ත මේ පොඩි පින්කමක් තියෙනවා මම එදාට එතෙන්ට යනවායි කියන කාරණේ තියෙනවා මොකද ඒක තියෙන්නේ නැහැ එහෙම නැතුව අපේ පෞද්ගලික ජීවිතයේ කිසිම කටයුත්තකට මහත්ව කාලස මේ වෙලාවට වැසිගිරිය යන්න ඕනේ මේ වෙලාවට නාන්න ඕනේ මේ වෙලාවට වළඳන්න ඕනේ මේ වෙලාවට සතුටින් ඉන්න ඕනේ කියලා දැන් මගේ පැවිදි ජීවිතේ කවදාවත් එහෙම දෙයක් නම් තිබෙන්නේ නැහැ තේන්න දොරෙන් ඉස්සෙල්ලා වැළඳුවා එන උදේ පින්ට පාත ගිහිල්ලා ඇවිල්ලා අනිවාර්යෙන්ම මම නමෙන් ඉස්සෙල්ලා වළඳනවා නමුත් වෙලාවක් නැහැ අතුගාලේ ඒ කටයුතු කරලා පෙන් පාසු වෙලා ඉවරුන වෙලාවට වැළඳුවා තේරෙනවද අතුගාන දෙයක් තිබ්බේ නැත්නම් පෙන් පාසු වීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නැත්නම් වෙලස්සම වැළඳුවා තේරෙන ඒ වෙනතු කොතනකවත් මාත්‍යෝ මේ කාල සටහනක් කියන කාරණේ මගේ ජීවිතේ මම කොයිම වෙලාවකත් ගන්නෙ නැහැ ජීවිතේට කාලය අනිත්‍ය නම් කාලය පිළිබඳ සටහන් තියෙන්න බෑ තේරෙනවද ඒක අනිත්‍ය වූ ධර්මතාවය තන මේ කාල සටහනන් ඔස්සේ නිරතුරුවම අපිට භවයේ කෙරේ සංස්කාරයේ කෙරේ හෙට දවසේ කෙරේ අපිට බැඳීම් සකස් වෙනවා තේරෙන බැඳීම් සකස් වෙනවා නමුත් අපිට ආරණ්‍යගතව ජීවත් වෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ කාල සටහන්ට යටත්ව ජීවත් වෙන්න ඒකයි ධර්මතාවය ඒකයි අපි හුඟක්ම මේ හුදකලා තැන්වල ඉන්නේ ඒතර හුදකලා තැන්වල ඉදිද්දි කාල සටහන් නැහැ කාලය අනිත්‍යයි කියලා දැකලා අව ස්වභාව ධර්මයක ජීවිතය අකාරියක් ස්වභාව ධර්මයක තේරෙන කය ආහාර අවශ්‍ය කොයි වෙලාවටද ඒ වෙලාවට ආහාර දෙනවා තේන කය නිින්ද ඉල්ලන්නේ කොයි වෙලාවටද ඒ වෙලාවට නිින්ද දෙනවා තේන පරිසරයේ ලාල් අඳුර නිසා ලාම්පුව ඉල්ලන්නේ කොයි වෙලාවටද ඒ වෙලාවට පත්තු කරනවා තේන ඉතින් ඒ වගේ මහත්ව මේ කාලය අතහැරලා ස්වභාව ධර්මය තුළ ජීවත් වෙනවා තේන එතනයි මම මම නම් ජීවත් වෙන්නේ එමයයි අපේ හඳුනේ ඒ දර්ශනයම නේද මාර්ගය කියන්නේ. ඒ දර්ශනයේ මාර්ගය වල මහත්ව අදේ මාර්ගය අපිට ඇත්ත කියන්න බෑ. තේන්නාද? ඒ දර්ශනය තමයි මාර්ගය. කවදාකවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේ පාවිච්චි කළේ නැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේ පාවිච්චි කළේ නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ උන්වහන්සේ පාවිච්චි කළේ නැහැ. තේන්නාද? ඒ නිසා මේ නමුත් ඒක මාර්ගය බව ඇත්ත. නමුත් මහත්ව අදේ මාර්ගය වහලා තමයි කතා කරන්න වෙන්නේ. මේ මහත්ව අපි හැමෝගෙම අකුසල. අපි හැමෝගෙම අකුසල් තේන අපි හැමෝගෙම අකුසල් නමුත් ඒවා මහත්ව ධර්මය හැටියටමයි දකින්න ඕනේ තේන කොතනකවත් ඒවා කෙරෙහි අපි ගැටීමක් විවේචනයක් කියන කාරණේ සකස් කරගන්න හොඳ නැහැ සකස් කරගන්න මොහොතේම අපි ධර්මයේ විවේචනය කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ තේන මොකද ඒවා සමාජ සම්මතයන් බවට පත් වෙලා තියෙනවා තේන ඒ නිසා අපි දැන් මේ වෙලාවේ උත්සාහ ගන්න ඕනේ මේ මේ අතීතයේ තිබ්බ දේ මොකද්ද කියලා මතු කරගෙන වර්තමානයේ ප්‍රශ්න ඇති කිරීම නේද තේනද වර්තමානයේ මේ ගලායන ක්‍රමය තුළ අපි අපේ කාර්යයන් කරගෙන මේකෙන් ගැලවිලා යන්නයි තියෙන්නේ. මේවා විවේචනය කරන්න බැරි දකින්න අපිට බැහැ. තේරෙනවද? නමුත් මම කියන ක්‍රමය තමයි අතීතයේ ක්‍රමය නම්. හොඳේ? ඒක නම් එහෙමමයි. අපේන්නේ සූත්‍රයන් කතාව වට හිතන මම හරියටම පේනයි සූත්‍රයන්. අතීතයේ මෙදීලා ඉවරයි. අනාගතේ තාම ආවේ නැහැ. වර්තමානයේ නොඇලී වාසය කළ යුතුයි කියලා. ඒ වගේ එකක් ඒ වර්තමානයේ නොඇලී වර්තමානයේ තුල ඇලීම් ගැටීම් උපේක්ෂාව තුල ජීවත් වෙන මොහොතක් පාසා එයා අතීතයත් වර්තමානයත් අනාගතයත් තුනම නිෂේධ කරනවා. එයා තුනම නිෂේධ කරනවා. තේනවා? එයා අතීත පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක් අනාගත පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක් වර්තමාන පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි. එතකොට එයා ඒ මොහොතේ රහත්තන් වහන්සේගේ මනෝභාවය තුළ තාවකාලිකව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. තේන්නේ? එතකොට මෙතන එතන. ඒක කාලය අපි නිත්‍ය වශයෙන් ගන්නවා නම් අහවල් වෙලාවට අහවල් දෙය කියන තැන ගන්න තැනදීම මහත්තු අපි මේ උපාදානස්කන්ධ තුනම නිත්‍ය වශයෙන් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. තේන්නේ? උපාදානස්කන්ධ නිත්‍ය වශයෙන්. ඒ කියන්නේ මේ මොහොතේම අපි අධර්මයේ තුනට තේන්නේ? තෝක තමයි ධර්මය. මහත්තු ධර්මයේ මොකද්ද හේතුවන් නිසා මේ පොඩ්ඩක් වැහිලා වැහි වැහි යනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ.
धर्मे दिन दर्शन तेना अभी तनिधन गलवेनवायन का मम्मे युवाम हरि मम अतीत वर्तमान नागत तुम काल मत हरि इसमें अंत एक मन किया इंद्रिय धर्म वही शक्ति मतना ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිම තුල ගන්නා වූ තීර තීරණ තීන්දු ඉන්ද්‍රිය ධර්ම දුර්වලභාවයන් තුල මෝහයට අදාළව ගන්නා තීන්දු තීන්දු මහත්ව බරපතල අන්තර කර අරන් යන්නේ පුළුවන් තේනවා ඒ නිසා මම කිසිම කෙනෙකුට කියන්නේ කාලය කියන කාර්ය කෙරේ කියන තෘෂ්ණාව අතහරින්න කියලා ඒ නිසා මම වික්ෂුවක් හැටියට කියන්නේ ඔබ කාලසටහනක් තුල ජීවත් වෙන්න නමුත් ඒ කාලසටහන කාලය අනිත්‍යයි කියන කාරණය දැන मम कालसटान अदाल जीवत्ना उपवांसे कालसटान अदाल जीवत्ना हरि नम ते कालसटान अदाल जीवत्लाम संस्कार कालसटान जीवत् नम ते कालित्य भावे दफी ඊයේ දවසේ කාල සටහන අනිත්‍ය වුණා වගේම අද දවසෙත් මේ කාල සටහන අනිත්‍ය වෙන සංස්කාරයක් පමණක්මයි එච්චරයි තේන එහෙම දකින්න කාල සටහන තුල ජීවත් වෙන තේන මොකද අපිට කාල සටහන ඉපා කියන්නේ බැහැනේ නේද දේව සමාජ සම්මතයන් ඉලාන තියෙන නිසා කාල සටහන තුල ජීවත් වෙන්න ජීවත් වෙලා නිරතුරුව මේ කාලයේ අනිත්‍යභාවය දකින්න කාලයේ අනිත්‍යභාවය දකින්න දැන් දැන් වහන්සේට දැන් හිතේ කාල සටහන මත පේන්නේ තමයි धर्म अवभूति शक्ति उदाहरण මම දැන් ඔය දෙකේ වැඩට යන්න හිතාගෙන තමයි මේ දැන් අනිත්‍ය වටන්නේ කියනකොට ඒමගේ අර කාලසටහන මමගේ අර අවබෝධයේ මේ ශක්තිය අඩු වීමක් වගේ තියෙනවා ඒ අනිවාර්යයෙන්ම අනාගත පංච උපාදාන ස්කන්ධය කියේ තෘෂ්ණාවයි අනිවාර්යයෙන්ම ඇති දැන් උදේ ඉඳ හවසට කාලසටහනට අදාළව දේ හිතනවා කියන්නේ මේ කරනවා කියන අනාගත පංච උපාදාන ස්කන්ධේ නිත්‍යභාවයෙන් වැඩි තේනවා නිත්‍යභාවයෙන් වැඩි නමුත් මේක ශිෂ්‍ය භාවයේ ඉගෙන ගන්න දැන් හැමෝම විදර්ශනාව කරා යන්නේ නැහැ නේ මහත්මයා. ඒක ශිෂ්‍යයින් හැටියට ඉගෙන ගන්න සාමනේර සාමින්නාසලායි කියන ඉගෙන ගන්න ඉක්මන මේ සෑම කෙනෙකුටම පොදු වේමනේ අපි මේ කාරෝපණය කරන්නේ. එතනදී කාලසටහන කියන කාරණයට මම කොතනකවත් බාධාවක් කරන්නේ නැහැ. තේරෙනවද? මොකද ඒක උන්වහන්සේලාට අත්‍යවශ්‍ය දෙයක්. මොකද උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුවය අඩු වෙන්න පුළුවන්. නමුත් මං ගමන් කරපු මාර්ගය මම කියන්නේ. මං ගමන් කරපු මාර්ගය මම කියන්නේ. තේරෙනවද? ඒ දමංගමන් කරපු මාර්ගෙදි මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් හුදකලාව තමයි වැඩි හිටියේ. තේන්න? හුදකලාවයි වැඩි හිටියේ. ඒ නිසා හුඟක් වෙලාවට මට මේ ඔය මේ තියෙනා වූ සම්මත දේවල් වලින් බැහැරව ධර්ම මාර්ගේ මත කරගන්න පුළුවන් වුණා. කොතනදුවත් මේ අනාගතය කෙරෙහි ප්‍රපාදානයක් ඇති කරගන්නේ නැතුව. තේන්න? ඒ නිසා නිරේතුවම ජීවිතේ මරණයට දාලා ජීවත් වෙද්දී අනාගතය කියන කාරණා කියාට මතුවෙන්නේ නැහැ. තේන්නද? जीवित मरने दाल जीवत अतीत मरने दाल अतीत पंचपादन स्कंदी संस्कार जीवित मरने दाल जीवत्नी अतीत कृपंद दीवीज संस्कार अनागत कृपंद बलापुर जीवित मरने दाल वर्तमान संस्कार එතනයි වර්තමාන වර්තමානයේ තුල ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන කෙනා තුල මහත්ය කාලය පිළිබඳ කාලසටහන පිළිබඳ ප්‍රශ්නයක් නතු වෙන්නේ ස්තේන හෙට ජීවත් වුණා පින්ඩ පාත යනවා හරි තේන්න හෙට ජීවත් වුණා පෙන් පාස වෙනවා හෙට ජීවත් වුණා සිවුර කඩු කර ගන්නවා හෙට ජීවත් වුණා තොහේ කරනවා නමුත් කාලසටහනක් නැහැ දන්නේ නැහැ ජීවත් වෙයිද කියලා ස්තේන ඒතකොට ජීවත් වුණා ඒ කටයුතු එහෙම කරනවා ඒ කටයුතු එහෙම කරනවා තේන්න बैठे
තේන සමාධිඥාන්තයට ඒ වෙලාවේ චාරිකාවේ වැඩේ කියන්න පුළුවන්. සමාධිලට වෙන පින්කමක් ආරාධනයක් උදෙසා යන්නේ. නමුත් එවැනි තැන්වලදී කොයිදුවත් ගැටීමකටපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇලීම් ගැටීම් වලින් තොරව මේ කාලසටහන කියන කාරණේ ඇති කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටීමක් නැහැ. නමුත් මම නම් ඇලීම් ගැටීම් වලින් තොරව කාලසටහනක් මට තිබෙන්නේ නැහැ. මට අදත් නැහැ. මං අතීතේ තිබෙත් නැහැ. මං අනාගතේ තියාගන්නෙත් නැහැ. තේරෙන මට කාලසටහන ඩොකියුමන්ට් නිසා මම ගොඩක් වෙලාවට උඩගලා ගොඩියොත් මම ජීවත් වෙයි. තේරෙන අපි හරියන්නේ ඔතන වහන්සේ වල යම් පිට දැක්ව ටිකම ඔය මරණංශතියව නේද ඒක. ඒ මරණංශතිය තමයි ජීවිතේ මරණයට දානවා වගේ දාලා දෙනවා කියන මාතෘ මරණංශතිය. මොකද මම දන්නේ නැහැ මගේ ඊළඟ සංස්කාරය මොකක්ද කියලා. මම දන්නේ නැහැ. මම මේ මොහොතේ මාත්‍යත් එක්ක බණ කියන බව වැත්ත. නමුත් ඊළඟ සංස්කාරය මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ මාත්‍ය. තේරෙන. ඒකෝ ඒ සංස්කාරයක ජීවිතය අතහරින්න ඕනේ. ඒක තමයි කරන්නේ. තේරෙන. ඒ සංස්කාරයේ වළක්වන්නට අවශ්‍යතාවයක් නැහැ. තේරෙන. නමුත් ලෙඩක් හැදුනොත් බෙහෙත් අම්බනවා. ඒක හරි. තේරෙන. නමුත් ඉන් මෙහා මේ ජීවිතේ මරණයට වැටෙනවායි කියන කාරණේ වළක්වන්න නම් මම දශමයක්වත් යන්නේ නැහැ. මම දන්නවා මට වළක්වන්න බැහැ කියලා. තේරෙන. ජීවත් වෙන එක වළක්වන්නත් මට බැහැ. මැරෙන එක වළක්වන්නත් මට. ඒ දෙකම තීරණය කරන්න සංස්කාරය. ඒක සංස්කාරයන්ට ඒක බාර දින අපිට තියෙන වර්තමානයේ තුල ජීවිතේ මරණයට දාන්න. තේරෙන. ඒක වර්තමානයේ තුල ජීවිතේට මරණයට දාද්දි සමහර විට ඒ මරණයට දැමීම තුල සකස් වෙන්නා වූ ශක්තිය තුලින්ම අවශ්‍ය වෙන්නේ නැතුන. බුදුරජාණන් වහන්සේ කියන සතරේ බුදුරජාණන් වහන්සේ සතරේ දිපාට වඩනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ නම් සතරේ දිපාට වඩන නිසා බුදුරජාණන් වහන්සේට කල්පයක් අවශ්‍ය ජීවත් වෙන්න කියලා බුදුරජාණන් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන්නේ. වර්තමානයේ තුලව අනාගතයේ අනාගත පංච උපාදානස්කන්ධයේ වර්තමාන අතීත පංච උපාදානස්කන්ධයේ තෘෂ්ණාව බැහැරවිලා ඒකනේ ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන්නේ. ජීවිතේ මරණයට දාන්නේ උන්වහන්සේලා තුල මොකද්ද වෙන්නේ? සතරේ දිපාට ඉතින් සතර එද්දිපාද වැඩිදී උන්වහන්සේලාට අතීත විපාකෙට එන තියෙන අකුසල් විපාකෙට එන්නේ නැහැ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා කල්පයක් ආවිෂ වැඩි සිටින්න පුළුවන් ආනන්ද කියලා. තේරෙනවා. ඒතර වර්තමානයේ තුන අපි ආපු ජීවිතේ මරණයට දාන මොහොතේ අතීත වර්තමාන අනාගත තුන් කාලයෙන් අපිට අති නිෂේධය වෙනවා. නිෂේධයේ විදිහ සකස් වෙන්නා වූ ශක්තිය තුළ අතීතේ විපාකම දුන්නා වූ අකුසල් වලට එන්න පුළුවන් කමක් නැහැ. එතන තමයි සත්පුරු මේ සතර ඉද්ධිපාද වැඩිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් සතර ඉද්ධිපාද බලන්න නෙමෙයි වර්තමානයේ තුන මම ජීවිතේ මරණයට දාන්නේ. ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන්නේ සතර ඉද්ධිපාද වැඩිම තුල නෙමෙයි. නමුත් මේ සංස්කාරයන් කෙරේ තියෙන කලකිරුණු ස්වභාවය. තේරෙන මේසා විසගුරු සංස්කාර වලට ආයිමත් මම ආදරය කරන්නේ නැහැ. සංස්කාර කුසල් සහ අකුසල් සංස්කාර විසින් සාර අසංක කල්ප ලක්ෂ ගාන දුක සැපත් අතර දෝලණය වෙච්ච මේ ගමන මම නෝනින් දකිද්දි මහත්වෙ මම මේ ආයිමත් ඒ සංස්කාරයන්ට එක දශමකින්වත් බැඳෙන්නේ නැහැ. අකුසල් සංස්කාරයෙන් මේ කුසල් සංස්කාරයන්ටත් බැඳෙන්නේ නැහැ. තේරෙන? මොකද මගේ ජීවිතේ මොනසා කුසල් සංස්කාර ඉස්සරහට මතුවෙලාවත් ඒ කිසිම කුසල් සංස්කාරයකට එක දශමකින්වත් මම බැඳෙන්නේ නැහැ. මොකද සංස්ථාව විතින් මාත්‍යෝ මාව සිය දෙවි නසා ගන්නවා කියන තැනටම අරන් ආවා මේ කාලේ. තේරෙන? එතෙන්ට මරන්නේ විතරයි. තේන ඒසා සංස්කාර කියන කාරණේ කුරුණුම ධර්මතාවය. නමුත් ඒ කුරුණු සංස්කාර කියන ධර්මතාවය තුල මම දක්ෂ වුණා මාත්‍යෝ අකුසලයේ කුසලයෙන් යටපත් කරලා අවසානයේදී කුසලයත් අකුසලයත් දෙකම විදර්ශනා නුවණින් මතු කර ගන්න. නමුත් මම අදක්ෂයෙක් නම් එක්ක මම ඉන්න ඕනේ හිරගෙදරක එක්ක මම මිය ගිහිල්ලා ඉන්න ඕනේ. ওই දෙකෙන් එකක ඉන්න ඕනේ. මම මේ දෙකෙන්ම මිදලා මායාවේ ඉරගෙදරු මිදෙන්න දක්ෂ වුණා බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා කරගත්ත නිසා. තේන්න. එතන තමයි තන ආහාර ගිහිල්ලා ආහාර විෂ වීමකින් තමයි මරණා කියලා දකින්නේ. ඒතකොට දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා නෑ භාග්‍යවතුන් වහන්සේ මම මරණානුස්සතිය වඩන්නේ මේ ආහාරය මං ගිලින මොහොතේ හිර වෙලා මාව අපවත් වෙන්න පුළුවන්.
යාගේ මරණානුස්සතිය එතන යා විනාඩි දෙක තුනක් කාලේ දීලා ගිනිනකම් කාලේ දීලා තුන්වෙනි ස්වාමීන් වහන්සේ කියනවා නෑ ස්වාමීන් වහන්සේ මම මේ ආස්වාසේ ඉහිලට අරන් පල්ලෙහාට වෙන වෙලාවල මගේ මරණය සිද්ධ වෙන්නේ එතන බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙන්නේ අර වර්තමානයේ තුර මරණානුස්සතිය තුර ඉතල වර්තමානයේ තුර එයා කියන්නේ ආස්වාසේ ඉහිලට අරන් පල්ලෙහාට දාන වෙලාවේ මරණය සිදු වෙන්න පුළුවන් කියලා කියන්නේ කොහොමද එයා ජීවිතේ මරණයට දාලා ජීවත් වෙන කෙනෙක්ද वर्तमान मरण वर्तमान जीवित मरने प्रश्न किसी मगे पोता मगे पोता
පිටපොත් මම කොහොමත් කියවන්නේ මොකද වෙන වෙන කරුණු බාහිර කරුණු මට එනවා ඒකෝට ඒවා මගේ මේ ආභාෂයට එන්න පුළුවන් ඒ නිසා නිරතුරුවම මම එක දෙයක් දකින්නවා පැවිදි වෙච්ච දවසේ ඉඳන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන සෑම සූත්‍රයක්ම පුත් එක එක පුද්ගලින් අරමුණු කරගෙන දේශනා කළා වූ සූත්‍රයක් තේනවාද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සෑම සූත්‍රයක්ම සූත්‍ර 1000ක් දේශනා කළා තියෙනවා නම් ඒ 1000 දෙනාටයි දේශනා කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ කවදාකවත් එක්කෙනෙකුට සූත්‍ර 1000ක් දේශනා කළේ නැහැ අර වශයෙන් සූත්‍ර 25ක්වත් දේශනා කළේ නැහැ එක්කෙනෙකුට දේශනා කළේ එක සූත්‍රයයි එතකොට එක සූත්‍රයක් අහලා තමයි අතීතයේ හැම කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වුනේ ඒ සූත්‍ර 5000ක් අහලා රහත් ඵලයට පත් වුනේ නැහැ එක සූත්‍රයක් අහද්දී අවම වශයෙන් අසෝවාන් ඵලයට පත් වුණා තේන්න එතකොට එක සූත්‍රයක් අහලා තමයි අතීතයේ හැම කෙනෙක්ම උතුම් සෝවාන් සතරදාගාමී අනාගාමී අරිහත් ඵලයට පත් වුනේ තේන්න ඔය දැක්ම මට එදා තිබුණා ඔය දැක්ම එදා තිබුණා එදා තිබුණ නිසා මට මේ මේ කියවීමේ උන්මාදයේ කියන දේ මම ඒ ඉතින්ම කුෂ්ණාව කඩලා දැන් තේන්න නමුත් වර්තමානයේ මොකද කරන්නේ මුළු සූත්‍ර පිටකේම කියවලා දැනුමෙන්ම මාන්නේ සකස් කරගන්න තේන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සූත්‍රයක් අහලා තමයි හැම කෙනෙක්ම රහත් වුනේ නමුත් වර්තමානයේ මුළු සූත්‍ර පිටකය විනය අභිධර්මයේ ඔක්කොම 84000 දානස්කන්ධය ඔළුවට දාගත්තට පස්සේ නිවන් දකින්න පුළුවන්ද ඕක තමයි හද වෙලා තියෙන්නේ ඈ ඒක දෞරණීය ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතෙන්ට ආව දැන් ගියසත් දෙහිකට වගේ ඉස්සෙල්ල උන්වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේගේ නම මට වඩා වස් අඩුයි. නමුත් උන්වහන්සේ පංච උපාදානස්කන්ධයට සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවා. නමුත් මම පංච උපාදානස්කන්ධයට බොහොම තේරෙන භාෂාවෙන් උත්තරේ දුන්නා. දැක්කා, ඇසුණා, දැනුණා කියන ගැන තමයි පස්සේ කියන්නේ. නමුත් උන්වහන්සේක පිළිගත්තේ නැහැ. තේරෙනවද? ඉතින් උන්වහන්සේ තර්ක කළා. නමුත් තර්ක කළද්දී මම නිහඬව හිටියා. උනාසේ තර්ක කළා මම හිතනවා පැය කාලක් විතර උනාසේ තර්ක කළා දැන් උනාසේ අතපය අත් දෙකත් විසිකරන විතර්ක කරනවා උනාසේට තේරෙන්නේ නැහැ දැන් උනාසේ ඉදිරියේ ඉන්නේ වැඩිහිටි භික්ෂුවක් කියලා දැන් තේරෙන්නේ නැහැ ඇයි ධර්මයේ සත්‍යයි කියලා නමුත් ඒ ස්වාමීන් වහන්සේ පැය කාලක් තුල සූත්‍ර 20කින් විතර කරුණ දැක්වුවා නමුත් සමහර සූත්‍ර වල නම් මම අහලත් නැහැ මම අහලත් නැහැ උනාසේ සූත්‍ර 20කින් විතර කරුණ දැක්වුවා ඒ පැය කාලය තුල තේරෙනවද මන් දැනගත්ත දැන් මේ ස්වාමීන් වහන්සේ ධර්මයේ කෙරේ සක්කාය දිට්ඨිය ඇති කරගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ සක්කාය දිට්ඨිය ඇති කරගෙන ඉන්නේ ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ දැන් ධමණය කරන්න ලේසි නැහැ කරන්න තියෙන එකම දේ උන්වහන්සේට පැය කාලක් කතා කරන්න දීලා මම අත් දෙක මෙහෙම වැඳගෙන මං කිව්වා සමා වෙන ස්වාමීන් වහන්සේ මම හිතුවා ඔබ වහන්සේ මගෙන් යමක් දැනගන්න යාවේ කියලා නමුත් මට දැන් තේරෙනවා ඔබ වහන්සේ මට වඩා දැනුමින් බුද්ධියෙන් අවබෝධයෙන් ඉහළ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කිසි තුෂ්ණාවට දෙන්න තියෙන හොඳම ආහාරය දුන්නා. එච්චරයි. එතනදි තමයි උන්වහන්සේ දන්නේ. නමුත් එහෙම කිව්වා කියලා මට අවශ්‍යයක් වුණාද? මට අවශ්‍යයක් උනේ නැහැ. තේරෙන්න මට අවශ්‍ය එතන තමයි ධර්මය. තේරෙන්න මා තුල තිබ්බ දෙවෙනියට වැටෙන්න තියෙන හැකියාව දක්ෂභාවය තමයි ධර්මය කියලා කියන්නේ. තේරෙන්න. නමුත් උන්වහන්සේ මුළු සූත්‍ර පිටකයම ඉගෙන ගත්තත් ඒ ධර්මයේ වටිනාකම උන්වහන්සේ තුල තිබ්බේ. උන්වහන්සේ ධර්මයේ කෙරෙහි සක්කාය දිට්ඨිය තුනම තර්ක කළා. නැහැ. නමුත් අවසානයේ මම උන්වහන්සේගෙන් අර විදියට අනේ උන්වහන්සේ මට වඩා අවබෝධයෙන් බුද්ධියෙන් දැනුමයි කියපු තැන අන්න උන්වහන්සේ ධමණය වුණා. තේරෙනවද? උන්වහන්සේ ධමණය වුණා. ඉතින් ඊට පස්සේ මම උන්වහන්සේට ඊට අදාළව කරුණු කියලා උන්වහන්සේ පැහැදිලි කළේවා. නමුත් මහත්වෝ එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ හිතන්නේ බුදුරජාණන් වහන්සේ මහත්වෝ එක්කෙනෙකුට එක සූත්‍රය කියලා චතුරාර්ය සත්‍ය අවබෝධයට. තේන අපි මාත්‍ය මුල සූත්‍ර පිටකම ඔළුවේ තියාගෙන ධර්ම අවබෝධ කරගන්නවා කියන ගමන නම් මම නම් එච්චර සාර්ථකයි කියලා දකින්නේ නැහැ. ඒතර කියන්නේ දැනුම තුළ ඒ කුප්ලගේ විතර්ක වැඩි වීමක් දැනුම දන්නේ. දැනුම අරගෙන දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. එච්චර. නමුත් දැනුම ගන්න මාත්‍ය තෘෂ්ණාව වැඩි වෙනවා කියන කාරණේ හේතුඵල ධර්මයක්. කල්යාණ මිත්‍ර ආශ්‍රේ සද්ද නෝණින් මෙනේ කියන දුර්වල. දැනුම ගන්න ධර්මයේ කෙරේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. දේශනා කරන්න හිතෙනවා කියන්න හිතෙනවා සාකච්ඡා කරන්න හිතෙනවා ඒවා කියනකොට තව තව පිරිස ලං වෙනවා ආකර්ෂණය වෙනවා ඒ ආකර්ෂණය වීම තුළ සිව්පස්සේ ලැබෙනවා විනාශය කරාම යනවා ඒ නිසා ගොඩාක් පරම ස්වාමීන් වහන්සේලාට මේ අනුතුර බරපතල ආකාරයෙන් තියෙනවා මොකද ඔක්කොම ඉගෙන ගන්නවා ඔක්කොම ඉගෙන ගන්න ඉගෙන ගන්න එපා කියලා මට කියන්න මම කියන්නේ නැහැ ඉගෙන ගන්න එපා කියලා මට කියන්න බෑ නමුත් ඉගෙන ගන්න නමුත් දැනුම කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න තේන අතීතයේ ඔබ වහන්සේලා මුළු සූත්‍ර විනය අභිධර්ම පිටක කටපාඩමේ කියලා ඇති. අතීතයේ ඔබලා සාසන අතුරුදහන් වෙන වෙලාවේ ඔබලාගේ අත්පුරුල් සූත්‍ර පිටපත් කරලා තියන්නේ නැති. තේරෙනවද?
නමුත් ඒ ඔක්කොම සංස්කාර අනිත්‍ය වුණා. ඔක්කොම සංස්කාර අනිත්‍ය වුණා. නමුත් මොකද්ද හේතුවක් නිසා පෙර ජීවිතේ වඩලා මොකක් හරි පුරුද්දක් නිසා මාත්‍යෝ ඕවා කරේ මට නම් කොතනදුවත් තෘෂ්ණාවක් ඇති වුණේ නැහැ. මට කවදාකවත් පැවිදි වෙන මොහොතේවත් සූත්‍රයක් කියවලා පැවිදි වෙන්න ඕන කියලා හිතක් ඇති වුණේ නැහැ. මම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ කෙනෙක් ගිහි කාලේ. තේරෙනවද? මට පැවිදි වෙන්න ඉස්සෙල්ලා විනය කියවන්න ඕනේ කියලා කොතනකවත් හිතක් සකස් වුණේ නැහැ. මම විනය දශමයක්වත් දැනගෙන හිටියේ නැහැ. නමුත් මම පැවිදි වෙලා සාමලේර කාලේ අවුරුද්දක් ගත කරද්දී මම ප්‍රාතිමෝක්ෂය මං කියෙව්වේ උපසම්පදාවෙන් අවසාන මාසෙදී. එදා මාත්‍ය මුළු සාමලේර කාලෙම මං උතුම් ප්‍රාතිමෝක්ෂය තුල ජීවත් වෙලා තියෙනවා. කොතනකදවත් මේ බරවන් සිල්පදයක් ගැනීම සිද්ධ වෙලා ඒ කියන්නේ සාමලේර කාලේ තුලත් මාත්‍ය ප්‍රාතිමෝක්ෂය තුල මං ඉඳලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂය නොදැනේ. තේරෙනවද? ඒ කියන්නේ සිතකය වචනේ සංවර කරගෙන ජීවත් වෙච්ච කෙනා මාත්‍යෝ සියල්ල පිළිසුමු තියෙනවා. තේරෙනවද? අතීතයේ ආර්යයන් වහන්සේලා ජීවත් වුණේ කොහොමද? අවතුම් පැවතුම් පැවැත්වුවේ කොහොමද? මමත් ඒ විදිහට හිතනවා, මමත් ඒ විදිහට වරඳනවා, මමත් ඒ විදිහට ඇවිදිනවා, මමත් ඒ විදිහට සිවුරු පෙරවනවා, මමත් ඒ විදිහට කුටිය පරිහරණය කරනවා, මමත් ඒ විදිහට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සංගයයට දරු කරනවා කියන තැනදී ප්‍රාතිමෝක්ෂයේ ජීවිතයට එන්නවා. මට ආවේ එහෙමයි. මට ආවේ එහෙමයි. ඒ නිසා මට කොතනදීවත් ගුරුවරු හොයාගෙන යන්න පිළිවෙන් හොයාගෙන යන්න මේ පත පොත හොයාගෙන යන්න පන්ති හොයාගෙන යන්න අවශ්‍යතාවය මට කොතනකවත් නැහැ. මට අදත් එහෙම නැහැ. අදත් එහෙම නැහැ. නමුත් ඒ දේවල් අතීතේ මතක් වෙනකොට මහත්වේ අතීත පංච උපාදානස්කන්ධයක් පමණක් තමයි අනිත්‍යයි. මම කිසි දෙයක් වටිනාකමක් දෙන්නේ නැහැ. ඒක මට ලෝකෙට කියලා මේ ලියලා තියන්න ඕනෙත් නැහැ. තේරෙන මොකද ඒවා මම දන්නවා අනිත්‍ය පංච උපාදානස්කන්ධයක් විතරක්ම කියන කාරණේ. මාත් ඇවිල්ලා ඉසයි කිව්වේ. එතකොට මාත්‍යෝ මම මේ කාරණේ මෙතනදී මතක් කරන්න ඕනේ. මොකද සාමනීර ස්වාමීන් වහන්සේ නමකගේ වේවා ගෞරවනීය උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකගේ වේවා සාමනීර සීලය ඒ වගේම ප්‍රාතිමෝක්ෂ සීලය ජීවිතේ බවට පත් කරගන්න වෙනවා. ඒක ජීවිතේ එතන කිසි තර්කයක් නැහැ. තේරෙනවා? ප්‍රාතිමෝක්ෂ සීලයෙන් තොරව සාමනීර සීලයෙන් තොරව අපි පැවිද්දක් භික්ෂූත්වයක් ගැන කතා කරනවා නම් මහත්වෝ ඒක මෝහෙටමයි අයිති වෙන්නේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම පැවිදි ජීවිතේ බවට පත් වෙන්නේ සීලයමයි. පිළිබඳ කිසිම තර්කයක් නැහැ. තේරෙනවද? නමුත් අපි මේ සීලයේ ශක්තිමත් භාවයට පත් කරලා සීල විසුද්ධිය තුළින් ශක්තිමත් වෙලා ඒ සීල විසුද්ධිය තුළින් සකස්සන ඉන්ද්‍රිය සංවරයේ ඔස්සේ චිත්ත විසුද්ධිය සකස් කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ප්‍රාතිමෝක්ෂ සීලය උතුම් ප්‍රඥා විසුද්ධියට කරා අරන් යන. තේරෙනවද? එහෙම නැතුව අපි සීලය කියන නවාතැන් පොලේ නැවතිලා සීලය මගේ කරගෙන සීලය කෙරෙහි උපාදානෙන් සීලය කෙරෙහි දුෂ්ටින් වශයෙන් අල්ලාගෙන අපි හිටියොත් මේ මගේ සීලය මම සීලය තුල ඉන්නවා මං සීලය තුල ඉන්නවා මේක මගේ සීලය මේ වගේ සීලය උපාදානය කරගෙන අපි හිටියොත් අපිට සීලය තුලින් කවදාකවත් චිත්තවිසුද්ධිය සකස් කරගන්න පුළුවන්කම නැහැ. තේන වර්තමානයේ මේ අනතුර සමාජය තුල තියෙනවා. සීලය තුල බැසගෙන ඉන්නවා. සීලය උපාදානය කරගෙන ඉන්නවා. සීලය මගේ කරගෙන ඉන්නවා. සීලය ජීවිතේ කොටගෙන ඉන්නවා. හරි ඒක සාධාරණයි සීලේ ජීවිතේ කොට නමුත් අපි දකින්න ඕනේ සීලේ ජීවිතේ කොටගෙන ඉන්නවා නම් ජීවිතෙත් අනිත්‍ය නම් සීලයත් අනිත්‍යයි කියන කාරණේ. තේරෙනවද? ජීවිතයක් සංස්කාරයක් ඒ සංස්කාර වලට අදාළ ජීවිතෙත් අනිත්‍ය වෙනවා නම් සීලයක් සංස්කාරයක් ඒ සීලයට අදාළ සංස්කාරයක් අනිත්‍ය වෙනවා කියන තැන අපි මතු කරගන්නවා. ඒ නිසා මොනම අවස්ථාවකවත් සීලේ අත්‍යවශ්‍යයි. සීලෙන්තර පැවිද්ද පිළිබඳ කතා කරන අපේ ධර්ම මාර්ගයේ කොතනකවත් ඉඩක් නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග තුනක් බුදුරජාණන් වහන්සේ සීලයට වෙන් කරලා තියෙනවා. මාර්ගාංග 8න් මාර්ගාංග තුනක්ම සීලයටයි බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා සීලෙන්තර පැවිද්ද පිළිබඳ කතාවක් කොතනකවත් ධර්මයේ නැහැ. අපිට කතා කරන්නත් බැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම සීලයේ තුල ශක්තිමත් භාවය ඇති කරගන්නේ කුමක් උදෙසාද? චිත්තවිසුද්ධිය උදෙසායි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. සීලේ නවාතැන් පොළේ නවතිලා ඉන්න නම් නෙමෙයි. මොකද සංසාරයේ අපි සීලේ නවාතැන් පොළවල් වල නැවතිච්ච නිසාමයි අපිට සෑම සම්මා සම්බුද්ධ ශාසනයක්ම අහිමි වෙලා ගියේ. සීලය මගේ කරගෙන ජීවත් වුණා, සීලය උපාදානය කරගෙන ජීවත් වුණා, මා තුල සීලය තියෙනවා, සීලය තුල මම ඉන්නවා, මා තුල සීලය ආත්මීය වශයෙන් බැඳිලා තියෙනවා. මේ වගේ සීලය මගේ කරගෙන සීලය නිසාම අපි සක්කාය දිට්ඨිය වඩනවා. සීලය නිසාම සක්කාය දිට්ඨිය වඩනවා. ඒ හේතුවෙන් අනු අප්‍රමාණෝ ලෝභ දේශ මෝහ කුසල් කරගෙන සීලය නිසා සතර අපායට කල්ප ගණන් අපි සංසාරේ වැටලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව සීලය අත්‍යවශ්‍යම සාධකේ. සීලය තුල ශක්තිමත් වෙන්න, සීලය තුල ශක්තිමත් වෙලා නිරේතුරුව මේ සීලෙන් රැස් වෙනා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. අතීතයේ අපි සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා
උතුම් පැවිදි උපසම්පදාවන් ලැබලා ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කරලා සීලය මගේ කරගෙන සීලයට බැඳිලා සීලය උපාදානය කරගෙන කල්ප ගණන් දිව්‍ය ලෝකවල හිටපොටි නුවණින් දකින්න කල්ප ගණන් අපි සීලය නිසා අපි රූපාවචර අරූපාවචර භ්‍රමතලවල හිටියට නුවණින් දකින්න සමාධිය සකස් කරගෙන ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ආයිමත් අපි සතර අපායට වැටුණායි කියන කාරණේ දකින්න සීල් සමාදන් වෙලා රජවරු සිටවරු වෙලා මහේෂාක්‍ය මිනිස්සු වෙලා ඉඳලා ආයිමත් අපි සතර අපායට වැටුණායි කියන කාරණේ දකින්න දකින්මින් නිරේතුර සීලානුස්සතිය තුල ජීවත් වෙන්න සීලා විදර්ශනා නුවණින් දකින්න සීලේ විදර්ශනා නුවණින් දකින්න තැන තමයි සීලය තුලින් අපි චිත්ත විසුද්ධිය තුලින් ප්‍රඥා විසුද්ධිය ලබලද එනිසාපි නිරේතුරුව හිතන්න ඕනේ සීලය කියන්නේ ඵලයක් නෙමේ මාර්ගයක් විතරයි මාර්ගයක් විතරයි ඵලයක් නෙමේ සීලේ ඵලය හැටියට නම් දකින්න යන්න එපා මොකද වර්තමාන සමාජයේ සීලේ ශක්තිමත් වෙලා මෙන්න මම සීල් ඵලයක් ලැබුවායි කියන තැන උතන ඵලයකට බර දීලා ඉන්නවා තේන්න සීලේ ඵලයක් නෙමේ ඵලය කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ධර්මතාවයන් මේවත් අනිත්‍ය වූ ඵලයන් එනිසා මේ ඵලයන් කරා යන මාර්ගය විතරයි සීලය තේන්න ඔබ මාර්ගයේ උපාදානය කරගත්තොත් මාර්ගයේ මගේ කරගත්තොත් මාර්ගයේ කෙරේ තෘෂ්ණාව බැසගත්තොත් ඔබට ඵලය කරා කවදාක්වත් යන්න බැහැ තේරෙනවද ඒ නිසා මාර්ගය තුල හික්මීමයි කර යුත්තේ මාර්ගය තුල හික්මෙමින් හික්මීම තුල ලබන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඔබ දක්ෂ වෙන්න ඕනේ සීලේ ආර සීලයක් බවට පත් කරගන්න දුස්සීල භාවයෙන් මිදෙනවා සීලය තුල ශක්තිමත් වෙනවා සීලය දුස්සීල භාවය දෙකම සංස්කාරයක් කියලා දකිමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ කරා යන්න තේරෙනවද ඒ කියන්නේ ආර්ය සීලයක් බවට පත් කරගන්න තේරෙනවද ඒතොර ඉන්ද්‍රිය ධර්මයන් තුල ශක්තිමත් වෙමින් සෝවාන් ඵලයට පත් වෙච්ච තැනදී ආර්ය සීලයත් බල ධර්මයක් හැටියට උතුම් රහත් ඵලය දක්වා අපි තුල වැඩෙනවා තේනාද එනිසා නැවත මම බොහොම ගෞරවයෙන් මතක් කරනවා සීලෙන් තොර පැවිද්දක් ගැන අපිට කතා කරන්න බෑ එනිසා පැවිදි ජීවිතයේ සාමනීර සීලයක් ප්‍රාතිමෝක්ෂ සීලයක් පැවිදි කෙනාගේ ජීවිතය බවට පත් වෙනවා නමුත් ජීවිතය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් සීලය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක් මේ අනිත්‍යභාවය දකිමින් සීලය තුලින් ආර්ය සීලය මතු කරගෙන මාර්ගය ශක්තිමත් කරලා මාර්ගය ප්‍රයෝගී කරගෙන මේ ඵලයන් කරා යන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් සීලය ළඟ නවතිනවා නම් ඒ කියන්නේ ඔබ මාර්ගයේ ඵලයක් කරලා වැරදි අවබෝධයක් තුල ඉන්නේ. තේනවද? ඉස්සෙල්ලා මාර්ගය මොකද්ද ඵලය මොකද්ද කියලා හඳුනා ගන්න. තේන? මාර්ගයේ ඵලය හැටියට අඳුනගත්තොත් ඔබ අතරමං වෙනවා. දේ වර්තමාන සමාජයේ තියෙනවා ඒගොල්ලෝ සීලය ඵලයක් හැටියට හිතනවා. සමාධියේ ඵලයක් හැටියට හිතනවා. නමුත් කවදාකවත් සීලය සමාධියේ ඵලයක් බවට පත් වෙන දෙයක් මේක මාර්ගයයි. තේන්න එනිසා මේ මාර්ගයේ ප්‍රයෝගී කරගෙන ඵලය කියන ආර්ය ප්‍රඥාව කියන කාරණය ඇති කරගන්න ඔබ දක්ෂ වුණොත් අන්න එතන තමයි පැවිදි ජීවිතයේ උතුම්ම ශක්තිය ප්‍රාතිමෝක්ෂයේ උතුම්ම ශක්තිය බවට පත් වෙන්නේ තේන්න ස්වාමීන් වහන්සේ තවදුරටත් අපි අර විනය හා අවබෝධය ගැන කතා කරනකොට මට මතක් වෙනවා ඔබ වහන්සේගේ අර පළමු අත්හැරීම පොතේ මට මතක විදිහට අපි ආතුරනේ එතන වහන්සේ අර මිරිවැටි සංගලක කතාවක් කියලා තියෙනවා. එතන වහන්සේ දක්වලා තියෙනවා මේ මිරිවැටි සංගලක් නැත්නම් සෙරෙප්පු දෙකක් භාවිතයේ විනය විරෝධී කියලා කියන්න බෑ. ඒ කවද ඉඳන්ද එහෙම මිරිවැටි සංගලක් පාවිච්චි කරන්න පටන් ගත්තේ දයිනාර අවබෝධය දුරස් වූ ආකාරය කියලා රහතන් වහන්සේලා අඩු වුණා වගේ කියලා. සෙරෙප්පු දැමීම විනයානුකූලව තහනමක් නැහැ. නමුත් මම පැවිදි වෙලා මාත්‍ය කොහොමත් අවුරුදු පහක් වගේ යනකම් සෙරෙප්පු පරිහරණය කළේ නැහැ. මම සෙරෙප්පු පරිහරණය කරන්න පුරුදුනේ මේ මම එක්තරා කුටියක වැඩ ඉන්නකොට මාත්‍ය ඒ මාස 3ක් වගේ මම වැඩ හිටියා. ඒ මේ කුටියේ දිගට මේ පාර දිගටම ප්‍රධාන පාරේ කිලෝමීටර් 2ක් ඉඳන් තනිකරම ගල් ඇතුවා. ගල් ඇතුවට කාල දැම්මේ නැහැ. දැන් හැමදාම මම එනකොට මාත්‍ය කකුල ගල් දැම්ම තියාගෙන තමයි එන්නේ. ඉතින් ගල් දැම්ම තියාගෙන මම ආපු ගමන් අර තෙල් ගන්නවා. මොකද හෙට පිට පාත් වැඩින්නේ නැහැ. කොහොම හරි ගල් දැම්ම මොකද හෙට ගල උඩ කකුල තියන්න බෑ. මේ පාර මාත්‍ය මම හිතන්නේ අවුරුදු දෙකක් යනකම් හැදුවේ නැහැ. ගල් අතුරුලම තියෙනවා. දැන් අවසානයේ ওই පාර තමයි මට සෙරෙප්පු ගන්න පුරුදු කරන්නේ. එතනම අවුරුදු පහක් වගේ යනකම් මම සෙරෙප්පු දැම්මේ නැහැ. අපේ පාරට ආන්ච් කලේ නැහැ. නමුත් ওই පාර තමයි මම සෙරෙප්පු දාන්න පුරුදු කරේ. ඉන් පස්සේ මාත්‍ය මම දැන්ටත් බාට සෙරෙප්පු දෙකක් පාවිච්චි කරනවා. තේරෙනවද? එතෙන්දි සෙරෙප්පු පාවිච්චි කිරීම කිනවද කියන ප්‍රශ්නයක් නැහැ.
ඉතින් සෙරෙපු පාවිච්චි නොකරන කාලේ මාත්‍රෙ හැම වෙලාවම අපි දෙපාත් අපි නිරාවරණය තියාගත්තේ නිවාරණ තියාගෙන හැම වෙලාවම මේ එතන අත්හැරීමක් තුලයි ජීවත් වෙන්නේ තේරෙනවද අත්හැරීමක් තුලයි ජීවත් වෙන්නේ හැබැයි මාත්‍යෝ සෙරෙප්පු නොදාපු කාලවල වල ඒ සෙරෙප්පු නොදැමීම නිසා අප්‍රමාණ වූ අපිට කමටහන් ලැබුණා තේරෙනවද වේදනානුපස්සනාවට අදාළව කායනුපස්සනාවට අදාළව ධම්මානුපස්සනාවට අදාළව සෙරෙප්පු නොදැරීම තුල අප්‍රමාණ වූ කමටහන් ජීවිතයට ලැබුණා තේරෙනවද ගලක් ගැනෙන වෙලාවට කටුවක් ගැනෙන වෙලාවට කකුල පිච්චෙන වෙලාවට මට මතකයි එක්තරා කුටියකට මං යද්දි මං එතන බස් එකෙන් බැස්සේ දවල් එකහමාරට විතර නවතර තාරේ පාරේ යද්දි මට මතකයි මේ රුපියල් 1000ක් දෙකක් රුපියල් 1000ක් ප්‍රමාණයට කකුල දෙයට යටිපතුලේ මේ මේ දියපත්ත දෙකක් ඇවිල්ලා තිබ්බා තේරෙනවද මේවා මාත්‍ර කායානුපස්සනාවට අදාළව වේදනානුපස්සනාවට අදාළව චිත්තානුපස්සනාවට අදාළව ධර්මානුපස්සනාවට අදාළව ඉතාමත් වටිනා කමඨහන් බවට පත් වුණා තේරෙනවද නමුත් වර්තමානයේ මං සෙරෙප්පු දෙක දැමීම නිසා මට හුඟා කායානුපස්සනාවට වේදනානුපස්සනාවට අදාළව කමඨහන් මගහැරලා යනවා කමඨහන් මගහැරලා යනවා තේරෙනවද නමුත් ඒ ආංශයෙන් කමඨහන් මගහැරලා ගියත් සෙරෙප්පු දැමීම තුල සකස් වෙන්නා වූ පහසුව තේරෙනවද පහසුව කියන්නා වූ කාරණය අනිත්‍ය වශයෙන් දකිමින් ඒ තුලනුත් ධර්මයක් මතු කරගන්න අපි දක්ෂ වෙනවා තේරෙනවද දැන් අතනින් අපිට ලැබෙන්නා වූ කමඨහන් මගහැරිලා ගියා සෙරෙප්පු දැන් දානවනේ ඒතකොට සෙරෙප්පු දැමීම තුල අපි සෙරෙප්පු දැමීම තුලින් මතු කරගන්නා වූ කමඨහන් මතු කරගන්න දක්ෂ වෙන්න ඕන ඒතකොට සෙරෙප්පු දැමීම තුලින් මතු කරගන්නා වූ කමඨහන් මොකද්ද සෙරෙප්පු දැමීම තුල සකස් වෙන්නා වූ ඒ පහසුව ुत्ता वर्तमान समाजे मे मतुला मोस्तर कलाविशा एक एक मिलगण उल्ट एक एक हेडे अंट एक एक मोस्तरे अंट अप्रमाण वटिना काम उल्ट वेडिगम पावान पलमिन स्वभाव समाजे धर्मयात्मतुकर අපි පළඳින්නා වූ පාවහන් කෙරෙහි සහ ඒ පාවහන් තුලින් ලැබෙන්නා වූ සැප වේදනාව කෙරෙහි තින තෘෂ්ණාව හීන කරගන්න තෘෂ්ණාව හීන කරගන්න එතකොට මේ තෘෂ්ණාව අපි හීන කරගන්නේ කොහොමද පාවහන් පළඳමින් සෙරෙප්පු දෙක පළඳමින් අපි හිතන්න දක්ෂ වෙන්න ඕනේ මම සංසාරයේ සක්විති රජ වෙලා හිටපු වෙලාවේ මම රණින් කළා වූ පාවහන් දාගෙන හිටියායි කියන කාරණය මම ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ මම මැණික් ගල් ඔබ්බවා වූ පහවන් පැනදගෙන හිටියායි කියන කාරණය මම සක්‍රියා වෙලා හිටපු වෙලාවේ මම දියමන්තියෙන් හැදුනා වූ පහවන් පැනදගෙන හිටියායි කියන නමුත් මේ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද වෙනස් වෙලා ගියා එහෙනම් රණින් හැදුවා වූ දියමන්තියෙන් හැදුවා වූ රිදීෙන් මැණිකෙන් හැදුනා වූ පහවන් අනිත්‍ය වී ගියා නම් ඒ සැපයන් අනිත්‍ය වී ගියා නම් ඒ සැප වේදනාවන් අනිත්‍ය වී ගියා නම් මේ මොහොතේ ඔය පාවාන් යොල තුලින් ලැබෙන්නා වූ සැපේ නිත්‍ය වේද අනිත්‍ය වේද අන්න අනිත්‍යයි කියලා දකින්න. සබත්තු දාගෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. සෙරෙප්පු දාගෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය. එතකොට සෙරෙප්පුව තුලින් අපි ධර්මය මතු කරගත්ත වෙනවා. තේන්. ඒ වගේමයි අපි සංසාරයේ තිරිසන් ආත්මවල ඉපදිලා කොච්චරනම් අර අපේ කුරවලට ලාඩම් ගහගෙන ජීවත් වෙන්නේ නැද්ද? එදා අපේ සපත්තු වුණේ මොකද්ද? අර කම්මලකට ගිහිලා ගහන ලාඩම නේද? ඒ ලාඩම් ගහගෙන සෙරෙප්පු සපත්තු හැටියට එදා තිරිසන් ආත්මභාවවල හරක් අස්ස ආත්මභාවවල ඉපදිලා අපි කොච්චරනම් ඒ ලාඩම් ගැහිම නිසා අප්‍රමාණ දුකටපත් වෙන්නේ නැද්ද? තේන්න. ඒතොර යම් දවසක අපි තිරිසන් සතෙක් වෙලා හරකෙක් වෙලා අස්සෙක් වෙලා අපිව කම්මලකට කකුල් හතර බැඳලා අර යකඩ ඇනවලින් ලාඩම් ගහන්න අපිට සිද්ධ වුණේ ලාඩම් ගහගන්න සිද්ධ වුණේ කුමක් නිසාද අතීත සංසාරයේ සක්විති රජ වෙලා සක්‍රියා වෙලා රජවරු සිටවරු වෙලා
අර සරෙප්පු සබත් වලට තෘෂ්ණාවෙන් බැඳුන එසමයි තේන්න ඒ සරෙප්පු සබත්තු රණින් රිදීෙන් මැණිකෙන් දියමන්තියෙන් හැදුනා වූ සරෙප්පු සබත් වලට ඒ වා කෙරෙහි තෘෂ්ණාවෙන් ඒ වා නිසා ඇති කරගත්තා වූ අකුසල් නිසාමයි ආයිමත් දවසක අපිට හරකෙක් වෙලා අස්සෙක් වෙලා අර කම්මලක කකුල් හතර බැඳගෙන යකඩ ඇන වලින් ලාඩම් ගහගන්න සිද්ධුමේ බල සංස්කාර මේ එක සංස්කාරයක් තුලින් සැප වේදනාවක් අත් කරලා දෙද්දී ඒ සැප වේදනාව තුලින් රැස් කර ගන්නා වූ අකුසල් නිසා ආයිමත් භවයේ අපි සබත් වෙනුවට ලාඩම් ගන්න තැනට පත් වෙනවා තේරෙන එනිසා මේ මොහොතේ ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ පැලඳගෙන ඉන්න සබත් දෙක නිසා සරෙප්පු දෙක නිසා ඔබ තෘෂ්ණාව ඇති කර ගන්නවා නම් ඒ වෙනුවෙන් ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කර ගන්නවා නම් ඒ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කර ගන්නවා නම් ඒ සරෙප්පු දෙකේ සබත්තු දෙක නිසා රැස් වෙන්නා වූ අකුසල් සංස්කාර හේතුවෙන් ඔබට අනාගත ලෝකේ නැවත හරකෙක් වෙලා අස්සෙක් වෙලා නැවත ලාඩම් ගන්න සිද්ධ කර ගන්නවායි කියන සංස්කාරය තේන්නා ඒ නිසා සරෙප්පු තුලිනුත් අපිට මෙච්චර ලස්සන ධර්මයක් මතු කර ගන්න පුළුවන් තේරුණාද ඒ නිසා සරෙප්පු දැම්මාද නොදැම්මාද කියන කාරණයට නෙමෙයි අපි හිත යොමු කරන්න ඕනේ තේරුණාද සරෙප්පු දැමීම තුලත් සරෙප්පු නොදැනීම තුලත් රැස් කර ගන්නා වූ තෘෂ්ණාව හීන කර ගැනීමයි මුල් වෙන්නේ තේරුණාද තෘෂ්ණාවෙන් තොරව සරෙප්පු නොදැම්මාත් ප්‍රශ්නයක් නැහැ තෘෂ්ණාව හටගන්නේ නැත්නම් සරෙප්පු දැම්මායි කියන කාරණෙන් ප්‍රශ්නෙකුත් ප්‍රශ්න තියෙන්නේ සරෙප්පු තුල නෙමෙයි සරෙප්පු නිසා අපි ඇති කර ගන්නා වූ කැලස් ධර්මයන් තුල තේනත් එනිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ දාන සරෙප්පු දෙක පළඳින සරෙප්පු දෙක තුලිනුත් ගිහි පැවිදි අපි හැමෝම මේ විදිහට සතර සටිපට්ඨානය මතු කර ගන්න තේනත් මොකද සරෙප්පුව කියන කාරණය ගැන හිතද්දිම කායනුපස්සනාවත වැඩිලා මොකද අපේ කයේ අලංකාරයේ කයේ ආරක්ෂාව කයේ පහසු උදෙසායි අපි මේක පළඳින තේන එතකොට මේ සරෙප්පුව නිසා සකස් වෙන්නා වූ සෑම සැප වේදනාවකදීම අනිවාර්යෙන්ම අපි තුල වේදනානුපස්සනාව වැඩිලා ඒ වගේ සරෙප්පු දෙක නිසා සකස් වෙන්නා වූ සෑම සැප සිතුවිල්ලක් තුළම නිරේතුරුම චිත්තානුපස්සනාව අපිට වැඩිලා. එතකොට මේ සෑම ධර්මතාවයක්ම වැඩෙන කුමක් නිසාද ධම්මානුපස්සනාව හේතුවෙන්මයි. තේරෙනවා. එතකොට එහෙමනම් නිරේතුරු සරෙප්පු දෙක කියන කාරණේ තුලිනුත් අපිට සතර සටිපට්ඨාන ධර්මයන් මතු කර ගැනීම හැකියාව තියෙනවා. තේරෙනවා. ඒ නිසා අපි එල්ලිලා ඉන්න ඕනේ සරෙප්පු දෙක තුල නෙමේ සරෙප්පු දැම්මාද නොදැම්මාද කියන කාරණේ නෙමේ. ඒ දෙකත් හිතක්මයි. ඒ හිතයි පිට පංච උපාදානස්කන්ධයටයි එහෙනම් සරෙප්පු දැම්මාද නොදැම්මාද කියන කාරණේ පැත්තකින් තියලා ඒ නිසා සකස් වෙන්නා වූ තෘෂ්ණාව අපි හීන කර ගැනීමේ මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය අපි දක්ෂණං සරෙප්පු දෙක තුලින් මතු කරගන්න අපිට කවදාක්වත් නැවත ලාඩම් නොගහන සරෙප්පු නොදමන භව නිරෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. අතීතයේ අපි තිරිසන් ආත්මවල ඉපදුන වෙලාවේ අපේ සබත්තුව හැටියට කම්මලට ගිහිල්ලා ලාඩම් ගහගත්තෙත් හේතුව නිසාමයි. අපි නිරයට වැටුන වෙලාවේ අපේ දෙපතුල් ගින්නෙන් පිච්චි පිච්චි මුළු දෙපතුලම මාත්‍ය එකම මේ දියපට්ටාවක් බවට පත් උනේ හේතුඵල ධර්මයන් නිසාමයි. තේරෙන? ඒ හේතුඵල ධර්මයෙන් මෙතන මතු කරගන්න ඕනේ. නමුත් පැවිදි සමාජයේ මහත්යෝ බුදුරජාණන් වහන්සේ කවදාකවත් සරිපු පරිහරණය කළේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ සරෙප්පු පරිහරණය කළේ අකුසල නොකලේ අකුසල විභාගයක් නිසා නෙමෙයි ඒක අපේ ප්‍රතිපදාව තේන්න ඒක අපේ පාතිමෝක්ෂ සීලයට අදාළ ප්‍රතිපදාව ධර්ම මාර්ගයට පාතිමෝක්ෂ සීලයට නෙමෙයි ධර්ම මාර්ගයට අදාළ ප්‍රතිපදාව තේන්න එතකොට එතන අකුසලයක් නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි ඒක නේද නමුත් මේ මොහොතේ ගෞරවනීය සාමින් වහන්සේ නමක් සරෙප්පු පාවිච්චි නොකරනවා කියන්නේ ඒක අකුසල විභාගයක් නෙමෙයි ඒක තේරුම් ගන්න තේන්න ඒ මාර්ගය ධර්ම මාර්ගය තුල උන්වහන්සේ තෝරාගෙන තියෙන එතනදී ඒවා කිසිම කෙනෙකුට විවේචනය කරන්න වැරදි කියන්න අපිට පුළුවන්කම
ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් මේ උතුම් සංඝයාට අදාළ උතුම් චර්යාවක් තේරෙනවා නමුත් වර්තමානයේ මහත්ව බුදුරජාණන් වහන්සේ පිළිනිවන් පාලා වුරුදු 2600 ගිය තැනදී විකෘති වූ සමාජයක් තමයි මතුවලා තියෙන්නේ එවැනි තැනකදී සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුට නිරාවරණය දෙපා වලින් වඩිනවායි කියන කාරණේ බරපතල අනුතුරුදායක තැනකයි ජීවිතයේ අපහරිනවායි කියන තැන එවැනි බලාපොරොත්තුවක් තියෙන බෑ නේද නමුත් ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත්ව වැඩිලා නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත්ව නොවැඩුණායි කියන තැනදී අපිට වැඩිපුර ජීවත් වෙන්න පැයත් වාසියක් බවට පත් වෙනවා ඒ වාසියක් වෙන්නේ ඒ පැය අපිට ශක්තිමත් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න ලැබෙන නිසා. අතහැරලා අපි මේ මේ සෙරෙප්පු දෙකින් තොරව ගමන් කරනවා පාරේ වඩිනවා වැඩිනවා නමුත් ඒවා තුලින් ගිහි පින්වතුන්ලා ඒවා දැකලා ඒවා නිසා අපි ප්‍රසාදයටපත් වෙන්න පුළුවන් වර්ණා කරන්න පුළුවන් එවැනි දේවල් වෙන අපි පරිස්සම් වෙන්න ඕනේ තේරෙනවා එවැනි දේවල් වලින් අපිට ආරක්ෂා වෙන්න බැරි නම් සෙරෙප්පු දාන එක තමයි වඩාත් හොඳ සෙරෙප්පු දාන එකයි වඩාත් හොඳ තේරෙනවද ඒ සෙරෙප්පු නොදා අර එන්නා වූ ප්‍රතිචාර වලට අපිට මුහුණ දෙන්න ශක්තියක් නැත්නම් සෙරෙප්පු දෙන්නු දැම්මට වඩා බලවත් වූ විනාශයක් අපි සිද්ධ කරගන්නවා. තේරෙනවද? ඒ නිසා ඒක ඒකයි බුදුරජාණන් වහන්සේගේ දූතාංග ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දූතාංග සීලයක් ගැන කියනවානේ. ඒ දූතාංග සීලය ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ මුගක් වෙලාවට මේ අපිට දක්වන්නේ යමෙක් අපි රකින දූතාංගේ හඳුනාගත්ත තැනදී දූතාංගේ අතහරින්න කියනවා. තේරෙනවද? ඒ කියන්නේ නැත්තම් කෙලෙස් ඇති වෙනවා. තේරෙනවද? දූතාංග රකින්න ගියාම ප්‍රබල දේ මම දැකලා තියෙනවා මම මේ අපේ ගෞරවනීය සාමිනාසේලා දූතාංග සීලය ආරක්ෂා කරන අවස්ථාවන්වලදී මහත් බරපතල විදියට කෙලෙස් වලට යටවෙනවා. මේ කෙලෙස් වලට යටවෙන්නේ සමාජයෙන් එන ප්‍රතිචාර ඉදිරියේ. තේන්න. ඒකවල තෙතන්නේ දූතාංගයක් රකින්නවා නම් ලෝකයා දැනගත්තාම දූතාංගේ අතහැරලා දැම්ම තමයි අපේ යුතුකමයට එතනදී අපි කෙලෙස් ධර්මයන් රැකීම අතහැරලා දානවා. වැඩිම අතහැරලා දානවා. තේන්න. නිසා අපිට අවශ්‍ය ලෝකයාගෙන් ලකුණු ගැනීම නෙමෙයි ලෝකයාගෙන් ලකුණු ගන්න වැඩක් ලෝකයා කියන්නේ පංච උපාදානස්කන්ධ මායයන් ඒ මායයන්ගෙන් ලකුණු ගන්න එකේ තේරුමක් අපිට නැහැ නේද අපි යන්නේ ලෝකයාගෙන් ලකුණු ගන්න නම් ඒ කාගෙන්ද අපි ලකුණු බලාපොරොත්තු වෙන්නේ පංච උපාදානස්කන්ධ මම මහත්යාගෙන් යහපත විතර ලකුණු බලාපොරොත්තු වෙනවා මහත්යාගෙන් හොඳක් බලාපොරොත්තු වෙනවා මහත්යා කියන්නේ පංච උපාදානස්කන්ධ මායයන් එච්චරයි ඒසරම් පංච උපාදානස්කන්ධ මායයන්ගෙන් ලකුණු බලාපොරොත්තු වෙලා මහත්ය බුදුරයන් වහන්සේගෙන් ලකුණු ගන්න පැත්තට එන්න පුළුවන් ඒක නෙමෙයි තේන. ඒක ලෝකයා කියන්නේ මායය කියන කාරණේ අපි දකින්න. තේනවා. ඒ නිසා ලෝකයා කියන ලකුණු ලබා ගැනීම නෙමෙයි අපේ වුණා වීතුතේ. තේනවා. ලකුණු කියන්නේ අනිත්‍ය වෙන ධර්මතාවයක්. ජය පරාජය කියන්නේ අනිත්‍ය වෙන ධර්මතාවයක කියන කාරණේ දැකලා ලකුණු වලින් සහ ජය පරාජයෙන් දෙකෙන්ම මිදෙන්න ඕනේ කියන කාරණේ පැත්තට අපිට යන්න වෙනවා. තේනවා. එහෙම ලකුණු බලාපොරොත්තු වෙන ඒවා කරන්න ගියොත් මහත්තෝ ඒවා දූතාංග නිසාම බලවත් අකුසල් අපි කරන් සිද්ධ වෙන්න පුළුවන්. මොකද දැන් අර උගා පිළාර දූතාංග සීලය රකින්න ඇයට සාග ගිහි පින්වතුන්ලා ගොඩක් ආකර්ෂණය වෙනවා. ඒක ආකර්ෂණය මේක ධර්මතාවයක්. තේන්න. ඒතකොට ඒක හරියම බයන්නකයි. ඒක හරියම බයන්නකයි. ඒක හරියම බයන්නකයි. ඒ වගේම මේ භයානක භාවයෙන් ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කර දෙන ගිහි පින්වතුන්ලාගේ යුතුකමක් තියෙනවා. ඒතකොට මේ දූතාංග රකින්න තිබී තුනු සීවේ ස්වාමීන් වහන්සේලා කරේ සීමාව ඉක්මවා බැඳීම් වලට යන්නේ එපා. ඒවාට ආදරය කරන්න එපා ඒවාට ආස කරන්න එපා මොකද ඒක ධර්මයේ ප්‍රතිපදාවක් ඒ ප්‍රතිපදාව තුළ ස්වාමීන් වහන්සේලා උත්සාහ ගන්නේ ධර්ම මාර්ගයේ ශක්තිමත් වීම නිසා ගිහිපින්වතුන්ලාගේ සුගත අනුභවයක්වත් වීම නෙමෙයි ඒක තේරුම් ගන්න ඕනේ මොකද ගිහිපාරය මට තිබ්බේ වාසියක් තමයි අපි කවදාක්වත් ගිහිපින්වතුන්ලාගේ සුගත අනුභවයක් වස්ුනේ ඒක අපිට තිබ්බ වාසියක් ඒ වාසිය මට ගොඩක්ම ලැබුණ එකක් මම පැවිදි වෙන අවුරුදු 44 දී අද වයස වැඩි වයසකින් එන අනිත් එක මම කවදාකවත් සතියකට වතයි හිත රැවුල බාන්නේ අනිත් එක මේ මගේ රැවුල සුදුයි කොණ්ඩෙත් සුදුයි ඉතින් ඔය සුමානයක් රැවුල වවාගෙන ඉන්නකොට කිසිම කෙනෙක් අපි ගණන් ගන්නේ නිකන් හිඟ මොනස් එක වගේ තේන්න ඉඳන්නේ පැවිදිලා වගේ ඒ වගේ අපිට අපේ ශරීරයේ ස්වභාවයම ගොඩක් පාසු වුණා සමාජයෙන් මේ සමාජයට අල්ලගන්නේ තොරව ඉන්න තේරෙනවද ඉතින් ඒ නිසා මාත්‍යෝ නිරේතුරුවම අපි උපක්‍රම ශීලීව අර ලෝකේ මේ පංච උපාදානස්කන්ධ මායයන් කියන ගිහි සමාජයෙන්
ගැළවිලා මේ කොටුවෙන් නැතුව ජීවත් වෙන්න අපිට මතේ වාසිය තිබ්බා. නමුත් දැන් දැන් පැවිදි වෙන තරුණ ස්වාමීන් වහන්සේලා ඒ වගේම තරුණ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ රූපයෙන් ලස්සනයි ඉන්නවා, දැනුමෙන් උගත් අය ඉන්නවා, පෙනුමෙන් ලස්සනයි ඉන්නවා. ඉතින් මේ වෙන ස්වාමීන් වහන්සේලාට මේක බලවත් අනතුරක්. නමුත් අපි මතේ අනතුර කොයිමත් තිබ්බේ නැහැ. මොකද අපේ प्रतिचार पलायुला ධර්ම සාකච්ඡා පවත්වමින් ගිහිතුන්ලාට භාවනා වැඩසටහන් කරමින් ගිහිපින්තුල්ලාගේ දානමාන කටයුතු ඒවා කරමින් මම මේ ජීවිතේ රහත් වෙනවා සෝවාන් වෙනවා සකෘදාගාමී වෙනවා කියන කාරණේ නම් එච්චරම ලේසි නෑ. එච්චරම ලේසි නෑ. ඒක තේරුම් ගන්න. මොකද මම දන්නවා සමාධිය හැසිරෙන්නේ නැහැ කි. ඒ කියන්නේ දැන් නම් එච්චර ලේසි නෑ. ඒ නිසා මේ මාර්ගය තුල යන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ ලෝකේ අතහැරලා ජීවිතේ මරණයට දාලා ඊළඟ මොහොත පිළිබඳ කාලසටහන අතහැරලා අනිවාර්යයෙන්ම මාර්ගයේ තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් දෙවණියකින් තොරව තැනකින් දෙවණියකින් තොරව තැනකින් වෙන. එතකොට අපි හඳුරන්නේ මේ දැනුම සම්බන්ධයෙන් අපි හිතුවොත් යමෙක් මේ ධර්මය කාලය තිස්සේ අධ්‍යයනය කරලා නැත්නම් හොඳින් හදාරලා ඒක ඒක රාශි කරලා ඒක ලියලා තියෙනවා නැත්නම් එහෙම ධර්මයේ ලෝකයට දේශනා කරනවා. ඒ අතරම අර තව කෙනෙක් අර ඒ ලියතපු ධර්මය හෝ ඒ දේශනා ශ්‍රවණය කළා ඒ දැනුම උපයෝගී කරගෙන ඒ දැනුමම ඒ දැනුමත් අනිත්‍යයි කියලා මේ අරගෙන සසරින් එතර වෙනවා අපි හඳුන්නේ. මේ දෙපැත්තම මේ ධර්මයේ පැවැත්ම හා සම්බන්ධය නේද අපි හඳුන්නේ. මෙහෙමයි මාතෘකාව එතෙන්දී මේ වගේ කාරණයක් තමයි කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ දැනුම කියන කාරණය මේ මාර්ගය වැඩිමේදී අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. දැනුමෙන් තොරව මාර්ගය මතු කරගන්න බෑ. තේරෙනවද? දැන් මගේ භික්ෂු ජීවිතයේ මම දැනුම මතු කරගත්තේ පතකොත තුලින් නෙමෙයි. පැවිදි වෙන්න පෙර. මම සද්ධර්ම ශ්‍රවණය තුලින්මයි දැනුම මතු කරගත්තේ. තේරෙනවද? ගුවන් විදුලිය හරහා, රූපවාහිනිය හරහා, ස්වාමින්වහන්සේලා ධර්ම දේශනා කරන ස්ථාන හරහා තේරෙනවද? මම සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි දැනුම මතු කරගත්තේ. එතකොට අනිවාර්යයෙන්ම දැනුම කියන කාරණේ මාත්‍ර මාර්ගය තුන අත්‍යවශ්‍ය සාධකයක්. තේරෙනවද? නමුත් දැනුමයි අවබෝධයයි කියන්නේ ආසයි පොළොවේ වගේ දෙයක්. ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ එතනින් දැනුම අවබෝධය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා ලිඳක් තියෙනවා. ලිඳේ පිරිසුදු ජලයේ පිරිලා නිල් පාට වතුර පිරලා තියෙනවා. මාංශෙක් දිය පිපාසයෙන් මේ ලිඳ ළඟට එනවා. නමුත් ඇවිල්ලා එයාට පේනවා ලිඳේ ලස්සන වතුර ටික තියෙනවා. නමුත් මාත්‍ර එයාට වතුර ටික ඇදගෙන බාල්දිය නැහැ. වැඩක් තියනවද? වතුර තිබ්බද වැඩක් තියනවද? පිපාසෙත් තියෙනවා වතුරක් තියෙනවා. නමුත් ඇදගෙන වතුර ටික බීලා පිපාසෙ නිවා ගන්න පුළුවන්කම ඒක දැනුම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට අවබෝධය කියලා කියන්නේ මාත්‍යෝ පිපාසෙන් මිනිස්සෙක් ළඟක් ළඟට එනවා. ළිඳේ වතුර ටික ලස්සන නිල් පාටක තියෙනවා. ළිඳ ළඟ බාල්දියකුත් තියෙනවා. එයා බාල්දියෙන් වතුර ටික ඇදලා දිය පිපාසෙ සම්පිත. ඒක අවබෝධය කියලා කියනවා. තේන්න? එතකොට මේ දැනුමයි අවබෝධයයි අංශය කුලට වගේ දෙක. තේන්න? අතනාරය දිය පිපාසයෙන් ඉන්නවා. දැන් මේ වතුර තියෙද්දි මෙයා මෙතන දිය පිපාසයෙන් සංසිඳවගෙන එයා අවබෝධය කරගන්න ගමන. එනිසා දැනුම අත්‍යවශ්‍ය සාධකයක්. දැනුමින් තොරව කවදාකවත් මාත්‍ය අපිට මාර්ගයක් මතු කරගන්න බැහැ. එහෙමනම් වික්ෂෝභ කැටියට මම දැනුම මතු කරගත්තේ මාත්‍යව දැනුම උපාදානය කරගත්ත සාමිනවහන්සේලාගෙන්මයි. තේන්න?
නමුත් මම දන්නවා උන්වහන්සේලා අධිගමයන් කරා ගියේ ස්වයං කියලා. මම දන්නේ උන්වහන්සේලාගේම ප්‍රකාශ නිසා. තේරෙනවද? ඒ මම බණ අහපු ස්වාමින්වහන්සේලා මම හොඳ ආකාරව දන්නවා. ඒ ස්වාමින්වහන්සේලාම හොඳින් දැනගෙන හිටියා උන්වහන්සේලා අධිගමයන් කරා ගියේ නැහැ කියන කාරණය. නමුත් උන්වහන්සේලා දැනුම තුල ශක්තිමත්ද? හිටියා. තේරෙනවද? උන්වහන්සේලාගේ ශක්තිමත් දැනුම තුලින් මාත්‍යෝ මම දක්ෂ වුණා. උන්වහන්සේලාට වඩා ඉස්සරහට එක පියවරක් හරි තමයි. තේරෙනවද? එහෙනම් දැනුම අත්‍යවශ්‍ය සාධකයක් මේ මාර්ගය තුල. තේරෙනවද? නමුත් දැනුම උපාදානය කරගන්න දැනුම මගේ කරගන්න දැනුම මගේ ජීවිතේ පුරවගන්න මං කවදාකවත් උත්සාහ කරන්නේ නැහැ. තේරෙනවද? ගත්ත දේ ගත්තා අතහැරිය දේ අතහැර ගන්න. ගත්ත දේ ගත්තේ මේ අනිත්‍ය වූ සංස්කාරය කියලා දකිමින් මා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළා වූ සෑම බණපදයක්ම අනිත්‍යයි කියන තැනින්දගෙන මම මේ ධර්මය ගත්තා. තේරෙනවද? එනිසා දැනුම අත්‍යවශ්‍ය සාධකයක්. දැනුම උපාදානය කරගත්ත දැනුම මගේ කරගත්ත දැනුම ජීවිතය කරගත්ත ගෞරවනීය අතීතයේ හිටියා වූ ධර්ම කථික ස්වාමින් වහන්සේලා තුලිනුයි මම ධර්මයේ ජීවිතය එකතු කළා. නමුත් ප්‍රශ්නේ තිබ්බේ වෙනස තිබ්බේ උන්වහන්සේලා ධර්මයේ උපාදානය කරගෙන ජීවත් වුණා උන්වහන්සේලාගේ ධර්මයෙන් ගත්ත මම ධර්මයේ උපාදානය තුන නෙමෙයි ජීවිතය එකතු කරගත්තා. අනිත්‍යභාවය දකිමි. තේරෙනවද? එනිසා නිරේතුරුව මාත්‍ය මේ ධර්ම මාර්ගය සකස් වෙනා තියෙන්නේ එක වික්‍රමයේ ක්‍රමයකට. කාටියක් මේ ධර්මයේ උපාදානය කරගන්නවා ධර්මයේ ක්‍රේ තෘෂ්ණාවෙන් බැඳෙනවා බැඳිලා භවයේ සකස් කරගන්නවා තව කෙතව කට්ටියක් උන්වහන්සේලා උපාදානය කළා වූ ධර්මයේ උපාදානයේ ජීවිතයට එකතු කරගෙන භවෙන් නිරෝධ වෙන අය. තේරෙනවද? ඕක තමයි මේ තත්තු මාර්ග ක්‍රමය. තේරෙනවද? පිරිසක් ඔසවලා තියෙනවා තව පිරිසක් ගැලවිලා යනවා. ඒගොල්ලෝ ඔසවලා තියලා ඒගොල්ලෝ නැවත භවයට යනවා. මේක භවයෙන් භවය භවයෙන් ගරේ තත්තු මාර්ග ක්‍රමයට මාත්‍ය ලෝකයේ තුල හැමදාම මේක සිද්ධ වෙනවා. තේරෙනවද? එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ ධර්ම දේශනා කරන ධර්ම කදිකාණන් වහන්සේලා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ කෙරෙහි දැනුම අපි තුල තියෙනවා වගේම ඒ දැනුමෙන් අපි ලෝකයාම අධිගමලාභීන් බවට පත් කරනවා වගේම සංසාරේ අපි මේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන මේ ධර්මයේ කියන සංස්කාරය අනිත්‍යයි කියන අවබෝධය ලබා ගන්නවා කියන තැනට එන්න. තේරෙනවද? මොකද සංසාරේ අපි හැම කෙනෙක්ම මහත්යෝ ලක්ෂ ගණන් මැදි කරගෙන දායකින් මැදි කරගෙන උපාසක උපාසිකාවන් මැදි කරගෙන අපි මේ එරදියෙන් බණ කියලා ඇති සංසාරේ එරදිය. තේරෙනවද? එරදියෙන් බණ කියලා ඇති සමාධිය වඩලා ඒ සමාධිය ප්‍රයෝගී කරගෙන එරදියෙන් අපි බණ කියන්නේ මිනිස්සෙට. තේරෙනවද? දිව්‍ය තලවල ඉපදිලා අපි අප්‍රමාණ අනිකුත් දෙවියන්ගේ ධර්මයේ කියන ඇති. නමුත් මාත්‍රේ සෑම සංස්කාරයක් අනිත්‍ය වුණා. ඒ ලබාගත් සෑම දැනුමක්ම අනිත්‍යභාවයට පත් වුණා. ඒ දැනුම තුලින් අපි අවසානයේ ලබාගත්තු මාත්‍යෝ ධර්මයේ කෙරෙහි සක්කාය දිට්ඨිය පමණක්මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සක්කාය දිට්ඨිය. එහෙනම් ධර්මයේ නාමයෙන් අපි ධර්මයේ තුලින් හැමදාම රැස් කරලා තියෙන ධර්මයක්මයි. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ලෝකයාට බණ කියන්නේ ඉස්සෙල්ලා ඒ බණ අපි අහන්න. දැන් ප්‍රශ්න වෙලා තියෙන එක ලෝකයාට බණ කියන්නේ ඉස්සෙල්ලා අපි ඒ බණ අහලා නැහැ. එනිසා ලෝකයාට බණ කියන්නේ ඉස්සෙල්ලා අපි ඒ බණ අහලා අපි තුලින් අපි ඒ බහලා අපි ඒ බණ දරාගෙන නුවණින් මෙනෙහි කරි නොකිරීමේ කාරණේ නිසා අපි සංසාරේ තාමත් ලෝකයාට බණ කියමින් යනවා. නමුත් ලෝකයා අධිගමයන් සකස් කරගෙන ඉතර වෙලා යනවා. නමුත් අපි තාමත් බණ කියමින් තාමත් තව තව සංස්කාර රැස් කරමින් තව තවත් අනාගත පංච උපාදාන ස්කන්ධේ ලෝකේ ගොඩනගමින් ජීවත් වෙනවා.